කවනාවන්ත ගුණබර සත්පුරුස පින්වත්නී සෑම සෙනසුරාදා දවසකම රාතිී සිදුකරවන් ලබන සජීවී ඔබහන දහම් ගැට්ලුවලට පිළිතුූ ලබා දෙන ධර්මසාකච්ඡා වැඩ සටහම් මාලාවේ පනස් අටවන වැඩ සටහනයි අදත් මේ විදිට ආරම්භ කරන්නේ समन्ता चक्रवालीसु अत्र गच्छन्तु देवता सद्म मुनिराजस्य सुनन्तु सग्मुक्दं दवनकालु अयं भदन्ता दं सविन् कालू अयन् वदन्ता दं सविन् कालू अयं वदन्ता नमोतस्य भगवतु अर्हतु संबुद्धस्य නමුතසේ භගවිතු අරහතු සම්මා සම්බුද්දසේ, නමුතසේ භගවිතු අරහතු සම්මා සම්බුත් දස්සේ. කවුණාවන්තේ ගුණබර සත්පුරස පින්ුවත්නේ. සත්නපුර පදිංචී සුපිංවත්්‍ර්‍යාපාලික ජෑලාල් පේමසිංහ මැතිතුම් එම පින්ංවාන්ත සාන්තතිරන්තුන්ග මැතිනය සත්පුරුස පුුණණ්‍යවන්ත වෝ විසින් නිර්මාණය කරන්නට ඒත්නු මිනිපුර අමස්සාධ තපු වනාරාණ සේනාසනය සිට අපත් අපගේ සිස්සා පරෑැකේ ප්ඥාසර පොඩි හා මුතුරුවෝත් මේ විදිහට සජීවී ධර්මසාකච්ඡාව හා සම්බන්ධ වෙනවා විවිත රටවාලර සිැටිමින් ඔය සත්පුරුසු හැම දෙනාම අදත් විතර දහම් කටලි ඉතිරිපත් කලා තියෙනවා. පංත් පලවැන පස්නය සංගරත්නයට නමස්කාර වීවා. නිවම්මාර්ගේ වැඩීමට යන ගහියකු විසින්. ගුරුවරයෙකු තනතුරී තබාගැනීමට නිවරදි ස්වාමීන් වහන්සේ නමක් තෝරාගන්නේ කෙසේද. ආර්සාාවකයෙක් හැර. උතක්ජන කෙනෙක් ගුරු තනතුරී තබාගැනීම අවැඩක් නොවේද මට අනුසම්පාකොට පහතා දෙන සේක්වා ඔබහන්සේ සූපත්‍රියවා කියලා. සත්පුෘස පිංවර්ටනේ නිවමාර්ග වැඩීමට යන ගිහිියකු විසින්. ගුරුවරයෙකු තනතුරී තබාගැනීමට නිවැදි සාමීන් වහන්සේ නමක් තෝරාගන්නේ කොහොමති කියල ඇවුත් ඒ කරන්න ඕන මේ විදිහට බෝධි තුනක් තියෙනවන මහාබෝධියකයන්නේ බුදු පසේ බුදු සාාවක කියලා එ බෝධිතුනෙන් සාාවක බෝධීට බැහැ තවත් සාාවකයක්ක ශාස්තූන් වහන්සේ නමක් වෙන්න. ඒක කියන්නේ තුන්තරා බෝධීෙන් සාාවක බෝධියක සිටනැකෙනෙක්ට තවත් සාාවක පිරිසකට ශාස්ත්‍රෝ කෙනෙක් වඩ බැහැ. ශ්‍රාවකබෝධියයේ සියල්ලටම ශාස්ත්‍රෝන් වහන්සේ වෙන්නේ මහබෝධි සත්‍යයන් වහන්සේ නමක් විදිට කටයුතු කරපු ඒ භාග්‍යවත් තිලෝගුරු බුදුරජාණන් වහන්සේ නමක් මයි. එතකොට ආරය ශ්‍රාවකයේ පෘතජානය ගුරුවරයෙක් තන්තුරයේ තබාගැනීම අවඩක්ද කියලත් ඔබ ඇහුවහාම පිංවත්නී හොන්තට හිතී තබාගන්න එභාගවත් බුදුරජාණන් වහන්සේ දීශනා කළ ධර්මය අවබෝධ කරගත්තා කියළ රහතන් වහන්සේ නමකටවත් සාස්තූන් වහන්සේ නමක් වෙන්නට බැහැ. එතකොට රහතන් වහන්සේ නමකටවත්. අනාගාමී උතුමෙකොටවත් සක්කදාගාමී උතුමෙකොටවත් සූවහන් උතුමෙකොටවත් පුළුවන්කමක් නෑ අනෙක් උදවියට ධර්මවබෝධය ලබා දෙන්න. පුළුවන්කම ලැබෙන්නේ ඒ භාගෙවත් ලෝගුරු බුදුරජාණන් වහන්සේට. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කල්ල තියෙන ත්‍රිපිටක බුද්ධ වචනය තුළින් තමයි මඟපල් ලබන්නට සිත වෙන්නේ. එතකොට ආර්සාාවකයන් කෙනෙක් කිව්වහාම පිින්වර්ත්නයේ ආර්ශ්‍රාවකයෙ වූපමණින් අනිත් අයට ධර්මය දේශනා කරන්න ඒ අයට පුළුවන්කමක් නැහැ. රහතන් වහන්සේ නමක් ඕපමණින්ම අනිත් අයට ධර්මදේශනා කරන්න බැහැ. ආර්ශ්‍රාවකයේ ගුරුතන්තුරයේ තබා ගත්තත් තේරුමක් නැහැ ඔහු තිබිටක බුද්ධ වචනය හරියට දන්නේ නැති කෙනෙක් නම්. එතකට තිබිටක බුද්ධ වචනය හරියට නොදන්නා ආර්සාාවක වනත් තමන්ගේ ගුරුතන්තුරේ තබාගත්තගිල ඒක තේරුමක් නැහැ. මඟපල ලැබුවත් මඟපල නොලැබුවත්. තිිපිටක බුද්ධ වචනේම දන්නා ඒ ඔස්සේම ඔය ඇත්තංව හසුරුවන භාගිවතුන් වහන්සේම දේශනා කළ මාර්ගේම ඔය ඇත්තංව ඉදිරියට එක් කරගෙනයන මඟඵල ලැබූ හෝ මඟඵල නොලැබූ, ගුරසාමීන් වහන්සේ නමක්ගේ ඇසුරට ඔබට යන්න වෙනවා. භාගිවතුන් වහන්සේ දේශනාකරපු මාර්ගය මඟපල් ලැබූ පමණින් කෙනෙක් අවබෝධය වෙන්න ැහැ. එහි අංගතින් ශාවකබෝධීයට වඩා පච්චේක බෝධිය මොනතරං උසස්ද. නමුත් පසේ බුදුරජාණන් වහන්සේ නමකටවත් තව කෙනෙට මාර්ගඵලාවබෝධී ලබව අන දරම දේශනාපවත්තන්න බැහැනිේ. එතුොට ඊකරුණේමුය ඇත්තු තේරුන් ගන්න ඒ සාාස්තූන් වහන්සේ දේශනා කරපු දරමම මැනවින් දන්නා මඟඵල ලැබූ හෝ නොලැබු ඒ මාර්ගේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ විදිහටම දේශනා කරන්න පුළුවන් පින්වතුන් වහන්සේ නම පින්වත්ස්වා ගුරු ස්වාමීන් වහන්සේ නම ගැසර ලබාගන්න නැතුව මඟපල ලැබුවා අපි මාර්ගයේ ලැබූ කෙනේ කියන්න ඕන කියලා කියන බොරුවලට අහුවෙන්න එපා. එහනම් පසේ බුදුරජාණන් වහන්සේලා ඔයසාාවක බෝධියයට වඩා. අන්‍යන්ත මඟපල් ලබන්න ධළම දීශනාකාන පුළුවන් තත්ත්යකට පත්වෙන්නිපාය. පිංුවත්නී භාග්‍යවතුලූ ගුරු බුදුරජාණන් වහන්සේගේ සාස්තූතේ ලැබෙන්නේ නැහැ. මඟපල ලැබූ ආර්ය උතුමෙක්ත. සූහන්සාකදාගාමී අනාගාමී අර්හත් උතුමයෙකුට ශාස්තෘතිය ලැබෙන්නෑ ඔවුන්ට තමතමාන්ගේ කෙලෙසුන් අසාගන්න පුළුවන්කම ලැබෙනවා. සාාස්තෘතිය ලැබෙන්න ඔවුන්ට තමතමාන්ගේ කෙලෙසුන් අසන්න පුළුවන්කම ලැබෙනවා. ඒනිසා ඔය ඇත්තෝ ශස්තුූන් වහන්සේ විදදියට බුදුරජාණන් වහන්සේ මත භාගෙන භාගිවතුන් වහන්සේ දේශනා කළ ධර්මය. මඟපල් ලැබූ හෝ නොලැබෝ කෙනෙක්ගින් පිංවර්ත්නී ඒ මාර්ගයම ඒ විදිට දැනගෙන මඟපල් ලබන්නට කටයුතු කරන්නට වග බලාගන්නට ඕනෑ. සත්පුරුස පිංවත්නී ඊළඟට අහලතිීන පස්්නය තෙරුවන් සරණයි නමෝබුද්ධාය. පාරමී පුරණ පූජනයේ ලොකුසාමීන් වහන්සේ අපවිත අනුකම්පාවීෙන් පහතා වදාලන සේක්වා. සුස්ක විදාසනා වඩනා ආකාරයේ පහදා දෙන සේක්වා ඔබ වහන්සේ පතනාබෝධියකින් උතුම්නිවනින් නිවේ සැනසෙන්නට මෙය උපනිශ්‍රේවීවා කියලා සත්පුරුස පිංවර්න නමුෝ බුද්දස්ස කියල තම යනිතව සො ඇත්තු කියන්න පුරදුිුවෙන්ඩ ඕන එතනද අහලතියන ප්‍රස්්නේ පින්වර්ත්නි සුස්ක විදාසනා වඩනා ආකාරයේ පහදා දෙන සේක්වා කියලා සුස්ක විදාසනාව ඒ කියන්නේ ධ්‍යන උපදවාගන්නේ නැතුව මාර්ගපල් ලබන්න ඔබ කටයුතු කරගන්න මාර්ගය. පටන්ගන්න මුලින්ම හිත සකස් කරගන්න. සද්ධාවෙන් චිත්තසන්තතිය පෝසනය කරගන්න බුත්ධ නුස්තති භාවන වඩන්න. කේන්තියම අයිංකරලදාල මෛත්‍රීයෙන් චිත්තසන්තතිය පෝසණය කරගන්නට ඔය පුුණ්‍යවන්තයූ මෛත්‍රී භාවනා වඩන්න. රාගාදී අරමුණු නැතිකරගෙන අසුබයෙන් චිත්ත සන්තතිය පෝසණය කරගන්නට අසුභභාවනා වඩන්න. ඒවාගේම නුවන උපතවාගන්නට ඔය සත්පුරුස්සයෝ මානානුස්සති භාවනා වඩන්න. සතරාරස්සක භාවනාවන් වඩමින් ඔය පුුණ්‍යවන්තයෝ. ඔබේචිත්ත සන්තතිය කුසල පක්සයෙන් දියුණු කරගන්න. ඔබට කුසල අරමනාාක එක්ක බොහෝ වේලාවක් පවතින්න පුළුව අංවිදිහටත්. විවිධාකාර අරමුණුවසේ දුවපු ඔබේහිතේ අරමුණක තියාගන්න පුරුදු පුහුණු වෙන්න. අන්න එහම පුරුදු පුහුණ වෙලා ඔය ඇත්තෝ මෙතෙක්කල් ආත්මය කියලා මෙතෙක්කල් මම කියලා මෙතෙක්කල් සත්වය කියලා පුද්ගලයක් කියල හිතාගෙන හිතය ඔය රූප ඉස්කන්ද විදිහට දකින්න. ඔය වීදනා සංඥා සංකාර විඤ්ඥානයෝ ඉස්කන්ද විදිහටම දකින්න. ඌවා ඉස්කන්ද විදිහට ඕවා ධාතුවිදිහට ඕවා ආයතන විදිහට ඕවා ඉන්දීය ධර්මතා විදිහට පින්වත්නී ඔය ධර්මතාවයෝ හේතුෝන්ගෙන් හට ගන්න හේතුඵල ධර්මයන්ගේ කියා කාරීත්වයක් වුණු ධර්මතා සමුතායක් කියලා ඔය සත්පුරුසයෝ නුවලට හසු කරගන්න. ඔබට අ අපූරුවට එතකොට සුස්ක විදර්ශකයෙක් විදිහට පයතියන්න පුළුවන් පරමහතධර්ම ලෝකේට දිිත්්්‍යිවිසුද්ධිය සම්පූර්ණ කරගෙන ඉස්කන්ධ ධාතුවායත්නි ඉන්ද්‍රීියන්ට තමයි මේ බොරුවට ආත්මේ මම කියලා දෘෂතියක් කරගෙන ඉන්න කියලා තහවුරු කරගන්න ඔය ඇත්තෝ අවිත්‍යා සංකාර විඤ්ඥාන නාමරූප සලා එත්න පස්ස වීත්නා තන්හා උපාධාන භවජාති ජරාමාන කියන. අංග ස්සේ පින් වර්ත්නි ඔය සත්පුරසියෝ විදාසනාවේ ඉදිරියටමින් පටිච්ච සමපා ධර්ම අවබෝධ කරගන්න. ඉනුත් එහට මගා මග්‍ය ඥාන් දසන විසුද්ධිය, පටිපදාාඥාන් දසන විසුද්ධය ඥාන්දසන විශුද්ධිය ඔසේ පැමිණෙමි මඟ පල් ලබා සසරින් එගොඩ වෙන්නට අවස්්‍ය කටයුතු කරගන්නට ඕනෑ. ධ්‍යාන උපදවාගන්නේ නැතුව මාර්ගපල් ලබන කෙනෙ ධ්‍යාන උපදවා ගත්ත කෙනෙක් ධ්‍යානවලින්. විදාශනාවට යොමුවෙලා කටයුතු කරගන්න වගේ නෙමීම්‍යාධ්‍යාන උපදවාගන්නේ නැතුව සතරාරස්සක භාවනාදියෙන් චිත්ත සන්තතිය සකස්කරගෙන කෙලින්ම විදාසනාවට යොමු වෙනවා මඟ පල් ලබා සසරින් එගොඩ වෙන්නට අවස්ස කටයුතු කරගන්න. සත්පුරුස පිංවත්නී ඊළඟට හලතියෙන පස්්නේ තෙරුවන් සරණය පින්වත් ස්වාමීන් වහන්සේට සමහර ගිහි අය. මහා කස්සපත්තීට බොච්චංග සූතිය සච්ඡායනා කිරීමේදී. කස්සප යන වචනී වෙනුවට, අදාළ රෝගී පුද්ගලයාගේ නමයොදාගෙන සච්ජායනය කරනවා. උදාහරණයක් ලෙස සතිසම් බුච්චන්ගෝ කෝකස්සප මයාසම්ම දක්කාතෝ. භාවිතෝ බහුලී කතෝ. යන පාටයේ කස්සප යන වචනය වෙනුවට අදාළ රෝගී පුද්ගලයදගේ නමක් යොදා සච්ජායනා කිරීමෙන්. කුසලයක් සිද්ධ වෙනවාද. එසේ වෙනත් පුද්ගලයාන්ගේ නම්බූච්චංග සූතයට ආදේශකර සච්ජායනය කළ හැකිද කවුණාවෙන් පහතාතින සේක්වා පින්වස්සාමින් වහන්සේට නිදුක් නිදෝගීච්චිද ජීවනය ලැබීවා කියලා. හොඳයි පින්ංවර්ත්ණි පිළිතුරු ලබා දෙන්නා. ඔය ඇත්තු මෙන්න මීතික කොහමදිවින්න කියලා කල්පනා කළ බලන්න. දැන් ඔය විදිහට මැදදි නම වෙනස් කලාට මුල්ලයි හැයි වෙනස් කරන්න කොහොමද. පිංවත්නී ඒවන් මේසුතන් ඊකන් සමයම් බගවා. රජගහි විහරති වීළුවනේ කලන් දෙකනිවාපි. තීනකූ පන සමයේන ආයස්මා මහාකස්වපුූ පිප්පලිගුහායන් විහරති ආබාධිකූ දුක්කිතෝ බාල් හගිලානු. එතකූ බගවා සායහන්න සමයම් පඩිසල්ලානා උට්ටිතූ ඒනායස්ම මහාකස්ස පූතිී නුපසංකමි උපසංකමිත්තා ප්ඥත්ති ආසනී නිසීදී නිසජ්්‍යකූ බගවා ආයස් මන්තම් මහාකස්සපන් ඒ අද වූච. දැන් ඔයකින් තැනට මේ පිින්වත්නී භාගිවතුන් වහන්සේ කියන නමට එතකොට යුදන්නවෙන්න ඔය ඇත්තන්ට මේ පිරිත කියන ගිහිකිෙන හෝ ඒ කෙනගගේ නමද. මාවිසි මෙසේ අසල්ලදී කියන තැන්ට ආනන්ද තිරුන් වහන්සේගේ ඒවාකට යුදනවාක්‍ය මොකක්ද කියන්නකු. ඒවාගේම එක් කලෙක භාගිවතුන් වහන්සේ රජගානුවර කලන්දක නිවාප කියන වීළුුවනාදාමී වැඩවාසේ කරනකොට. එසමහි ආයුස්මත් මහාකස්ස පිස්තවිධයන් වහන්සේ ලෙඩිම් පෙරුන්නේ දුකට පැමිණියයේ දැදිසේ මෙද්ගිලං වූයේ පිප්පලි ගුහාාවේ වැඩවාසේ කරනවා. ඉක්බිති භාගිවතුන් වහන්සේ සවස්වීලාව, විවීක සැපී නැගී සිටිමින් ආයුස්මත් මහාකස්වවි ස්තවීරයන් වහන්සේ යම්තැනකද එතෙන්ට පැමිණියා. පැමිණිල මේ පණවපු ආසනී වැඩ හිටිය. භාගිවතුන් වහන්සේ ආයුස්මත් මහාකස්සප තෙරුන් වහන්සේට මේ කානයේ කිව්ව කියී නැතැන ඔය මුල්කොටසේ කස්සප කියීන වචනය අයින් කරලා. එතුකොට බුදුරජාණන් වහන්සේ පිප්පලි ගුහාාවේහිටිය අපි කියීමක සෝමසිරිකිර නම දැම්ම කියලා. සෝමසේ ළඟත මෙම සැන්දෑ භාගයේ. ඔයත් හොඳට කල්පනා කළ බහන්න පුළුවන්ද ක රිය කිව දන්න. භාග්‍යවතුන් වහන්සේ මේ විදියට සැන්දය භාගී පිංවත්නී. කලන්දක නිවාප හිටිය සෝමසිරී ළඟට නැත්තම් පිප්පලි ගහාේ හිටිය සෝමසේ ළඟට වැඩම කරලා මේ විදියට අහලා මෙහෙම බුච්චාන්ග පිරිත මෙහිවිදියට දේශනා කලා කියන කොටස්සලටට සෝමසිරි කියන නම යුද්ල කළොත් ඒක හරියිද. සම්පූර්ණ බොරුවක්න කරන්න පැරිතයක්න. පින්වත්න සෝමසය ලෙඩින් ඉන්න වෙන්න පුළුවන්. තැම රිාලක මෙහම ත්තන්නන් අන්දාවතියම්ම කියමු එය ලෙඩින් හිටිය වෙන්න පුළුව නමුත් භාග්‍යවතුන් වහන්සේ රජගානුවර කළන්දක නිවාප කියන වේළුවනාදාමය වැඩවාසය කරමින්. ඔහුළඟට පැමිණේලා ඔහු හිටියයේ පිප්පලී ගුහාවි කෙරෙ හිතාගෙන එහෙම කියන්න පුදුවන්කමක් නැහැ. එනිසා සූත දේශනාව සූත දීේශනාවේ තියන විදිහටම සච්ඡායනා කරන්න. දැන් හිතන්නක සූත දේශනාව අන්තිමටෙනවාන මෙහෙම. තග භගව බොච්චංගා තගග සුගත බොච්චංගාති. ඉදමෝච භගවා අත්තමනු ආයස්මා මහාකස්සපපු භගවතු භාසතන් අභිනන්දිී. උට්ටා හිචායස්මා මහාකස්සපුෝ තම්මා ආබාධ තතා පහිනෝ චායස්මතුව මහාකස්ස පසසු ආබාදු අහෝ සීත කියලා. දෙැන් ඒ බොච්චන්ග පිරිට ඇහුවට පස්සේ මහාකාසය මහරාතන් වහන්සේ සුවපත්තිෙනවානේ. මහාකාසය මහරාතන් වහන්සේ භාගිවතුන් වහන්ස බොච්චංගධර්මයෝ මැනැවී සුගතයන් වහන්ස බොච්චංගධර්මයෝ ඒ කාන්තේම මැනැවිී. මහාකාස පිස්තවිරන් වහන්ස හම බුදුරජාණන් වහන්සේට දන්වනවනේ. එතිකොට දැන් දැන් අල සෝම සිරිහරි සිරිපාලහි නන්දාවතිී හරි කියන ඒ පුුණ්‍යවන්තයෝ. ඒ ඉස්සරහයින්ල කාට දොයවාචය කියන්නේ. භාගවතුන් වහන්සේ සුගතයන් වහන්සකට දැම්මී වෙලාව කියමින්ඉින්න්න ඒ ගිහි එක්ක නාද ගි එක්ක නගේ අපි කියමක අමිල කියලා එහම නැත්තං අපි කියමකෝ රුවන් කියල එහෙම නැත්තං අපි කියමකෝ සිරිදාහසකර පාසක මහත එක් ැනෙකු සිරිදහස බොහොම මැනවි බොහෝ මැනවි.මම මේ බොච්චන්ගතතාරම බොහෝමැනවි කලෙතකොට ඒකත් වෙනස් කරන වෙනවාද. එතිකට සතුටූුණු ආයුස්මත් මහාකස්වපි ස්තවිධන් වහන්සේ භාගවතුන් වහන්සේගේ දීශනාවට සතුට වුණ ආයුස්මත් මහාකස්වපි ස්තවිධ්‍යන් වහන්සේ ඒරෝගේ නැගීහිටිය ආයුස්මත් මහාකස්සපි ස්තවිදාන් වහන්සේගේ ඒ ආබාධය සම්පූණීම පහව ගියා කියලා ඔය ඇත්තු කියන තැනට සෝමසිරිහරි සිරිපාලහ නන්දාවතී හරි ඒවගේ නමක්දාල කිව්වට පස්සේ ඒ ඒවිදියට හරි අයිද. ඉත්න අලුත්දීවල් එකතු කරන්න ඔන්න තියනදී හොඳ ැම්පමානවන් ඒ සත්‍ය ක්‍රියාවක් විදියට අසරණ උුණු රූ ගීන්ට සත්‍යයක් යා කරමින් පිරිත්්ධර්ම දේශනා විදියටට පවත්තල ඔවන්ට අස්සර වාද කරන්නටයුතු කරන්න නොගැලිපෙන දීවල් කරන්න යන්න එපා. ඒවාගේීම ත්‍රිපිට කේතුලි ඒ තියෙන කාණ වෙනස් කරන්න හදන්නත් එපා. සෙත් පිරිත් ආදී තියෙනව නම් කියල කරන්න ඕන විදිහ. ඒවාට එහෙම කරන්න ඕන තැංගලදී තමේ නේව වෙනස් කරලා තුයිහාං ආදී විදිහට මේ ඒ තියනෙව වෙනස් කල කියන්න ඕන තැන්තින එහෙම කියන්න ඒ ඇරෙන්න්න මේ පිරිත් ධර්ම දේශනාවල තියෙන අභ්‍ය අන්තරයේ වෙනස් කරන්න ඔබට පුළුවන්කමක් නැහැ. සත්පුරුස පිංවුවත්නී ඊළඟට අහල තියෙන පස්නය. අවසරය පින්වත් සාමින් වහන්සේ ගිහි පැවිතිී ඇත්තන්ට තිරස්්චීන විද්‍යාවන් පිළිබඳ කෙසේ අනු දැන වදාලේ දයි පැහැදිලිකර දෙන්න පින්වත් සාමින් වහන්සේ. තිරුවන් සානය අපගේ පින්වත් සාමින් වහන්සේ නිදුක් නිිරෝගී දීර්ගායස වේවා සසයීමම ධර්මාබෝධිය කරත්වා කියලා. සත්පුරුස පින්ංවර්න තිරස්්චීන විද්‍යාවන් පිළිබඳව ගිහියට කොහොමට අන්දන වතාර කියල ඇව්ත්. ගිහිවේවා පැවිදිවේවා ඒඇයි සිව්ුවනක් පිරිසට අයිති වෙන්නේ. සිවනක් පිරිසට ප්‍රධාන අරමුණක් තියෙනවා. ඒ තමයි චතුරාර් සත්‍යාව, බෝධිය ලබා කෙලෙසුන් අසා නිවන් දකිනයක. භික්‍ෂුවේවා බිස්සුනීවේවා, උපාසකවේවා, උපාසිකාවේවාද බිස්සුුණේ ශාසනය නැහැනේ එතකොට මේ සිව්ුවනක් පිරිසේ දෙපක්සේම පැවිදිගිහි දෙගොල්ලුම. පවත්න එක ම අරමුණ විදිහයට චතුරාර් සත්‍ය ධර්මය අවබෝධ කරගන්න කටයුතු කිරීමට අවතා නියමු කරන්න්ඩ ඕන. එතින්ද චිරස්්චීන විද්‍යාවන් ගැනක වුවහාම තිරස්්චීන විද්‍යා ගිහිවේවා පැවිදිවේවා දෙගොල්ලොම නොකළ යුතුයි. පිංවර්ත්නී දැන් අපේ සූත දේස්නාවල සඳහන් වෙනවානෙ විසේසේම කූට දත සූතයටයන්කු. කූට දර්ත සූතයේ තියෙනවා එමන්න මෙහෙම. මේ පැවිදි පින්වතුන් වහන්සේලා. සද්ධාවයෙන් සැද හැතියන් දෙෙන ආහාර වලඳලා. මේකාලෙට වහිනවා, මේ කාලෙට පායෙනවා, මේ කාලෙ රටට ආහාර හොඳට ලැබෙනවා, මේ කාලේ දුරවිසයක් තියෙනවා. මේ කාලෙ රටට කරදද ඇතිවෙනවා, මේ කාලේ රටට වුවදුරු නැහැ. මේ කාලෙ රෝග ඇතිවෙනවා, මේ කාලෙ රෝගනැහැ මේ විදිහට මේ කටයුත්ත කරන්න ඕන පලාපල අද දව සෙමෙහෙමයි. ඇංගලිපොරුක් සංඛ්‍යයා තබා ගණන මුත්‍රාවෙන් එක් විධ විදිහට කවනු කියනවා. එක දෙකාදී විදිර ගණන්කරමින් ඒවාගේම සංකඛ්‍යානකවලින් කවිසතරෙන් ලෝකාඇත ශාස්ත්‍රයෙන් මේ විවිධ විදිහට තිරස්්චීන විද්‍යාවන්කරමින් තමන්ගේ ජීවත්වීම පවත්තනවානං ඒක ගිහි පැවි ගොල්ො නොකළ යුතුයි. සම්මා ආජීවයට මිත්‍ය ආජීවයෙන්විත් ලබෙනපෝජනයමකක්ද. ඔය ඇත්ත ජීවේවා පැවිදිවේවා සම්මා ආජීවේ ඕ න ඔය ඇත්තුව තාර්ස්ථායක මාර්ගයේ පිළිපදින්නේ පයාරස්ථන්ක මාර්ගයේ සම්මා ආජීව කියල දෙයක්තිීනවනතකොට සම්මා ආජීවය නැතුවකොහමද. මිච්චා ආජීවමේති රස්්චීන විද්‍යාවන්ගේෙන් අයින් වෙන්න ඕන. ඒවාගමමිලෝක ඉන්න පැවිදි පින්වතුන් වහන්සේලා එහෙම. ං් දහැතිියන් දින ආහාරවන්දලා අංගශාස්තයේ නිමිති ශාස්තයේ උපපාත ලක්ෂනය ස්වප්න ශාස්තේ පුරස ලක්ෂණ ශාස්තේ මසකච්ච මසකච්චින විද්‍යාව ඒවාගේම අගි හෝමේ දක්බිහෝමය තුස හෝමය කන හෝමේ තමයි තණ්ඩුල හෝමේ සර්පිස් හෝමය ඒවාගේම තයිවල් මේ තයිල හෝමය මොකහෝමේ ලෝහිත හෝමය අංග විද්‍යා වාස්ත විද්‍යාව නස්ශවාාස් විද්‍යාව ශිවවිද්‍යා භූතවිද්‍යා පූරිවිද්‍යාව අද්‍යවිද්‍ය හි. ද විස විද්‍යාව ගෘස්්චික විද්‍යාව මූසක විද්‍යාව සාකුණ වායස විද්‍යාව ඒවාගේ පක්වද්‍යානයේ සරපරිත්‍රාණය නුග පක්ෂේ මේ ආදී කිව්ව නොකිව හැම විදිහකිින්ම. තිරස්චීන වැරදි විද්‍යාවන්ගෙන් තමන්ග ජීවිකාව කරන්න හොඳ නෑ. තමන්ගේ ජීවනෝපාය දෙහැමි ජීවනෝපායක් වෙන්නට ඕනෙ ගියඒවා පැවිදිවේවා. බාහාබල පරිචිතා සේදා, වක්කිත්තා දම්මිකා දම්ම ලද්දා අනුන්වරවටටන්. ඒ නැතුව අන්‍ය අන්ට දෙලෝටම උපකාඩවන කානා කරන්න නැතුව පින්වුවත්න යහපත්ක මේකට. යහපත් වූ පපයාගත්ද හැමි තනින් ජීවත් එන්නට කටයුතු කරගන්නට ඕන. ජිහිවේවා පැවිදිවේවා කවුරුත් මිචා ජීවීයට වැටන්න හොඳ නෑ. සම්මා ආජීවෙන්ම කටයුතු කරගන්නට වග බලාගන්නට ඕනෑ කරමකරම් පල විශ්වාස කරන්න මේ කිව්ව තිරස්්චීන විද්‍යාවන් කරද්දි. ඔය ඇත්තුව අනංව රවටට මේින් විධ විදිහට කරගන්න අකුසල කරමයන්ට අනාගතය ලැබෙන විපාකයෝ මොනතරන්න හානිදායක දෙකළ කලපනා කරලා සම්මා ආජීවේම තෝරගන්නට වග බලාගත යුතුමායේ. පිංවත්නී ඊළඟට ආලතියෙන පස්නේ පිින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරීවේවා. අවසරෑ පින්වත් ස්වාමින් වහන්ස කියලා. බුදුරජාණන් වහන්සේගේ සර්වන්තා ඥානයේ පිළිබඳව පහතා දෙනසේක්වා ඔබ වහන්සේට තෙරුවන් සරණයි කියලා. පවර්ත්න නත්තිතස්ස භගවතු අන්ඥාතන්. අධික්්ටං අවිධිතන් අසච්චිකතන් අපස්්‍යතන් ප්ඥාය අතීතන් අනාගතම් පච්චුපන්නං උපාදදාය සබ්බේ දම්මා සබ්භා කාරීන බුද්දස්ස භගවතූ ඥානමුකේ ආපාතන් ආගච්චන්ති. ඒකි වේ පිවුවත්නී ඒ භාගවත් බුදුරජාණන් වහන්සේ. නොදකින දෙයක් නොදන්න දෙයක්. ඒවාගේීම බුදුරජාණන් වහන්සේගේ නුවන යන්නේ නැති තැනක්. අවබෝධ කරපු නැති දෙයක්. නුවනින් ඉස්පාර්ස නොකරපු දෙයක් නැහැ. අතීත වුණු අනාගත වුණු වර්තමාන වුණු සියලුම හැම ආකාරයකම ධර්මතා, සරවාකාරීීම භාගවත් බුදුරජාණන් වහන්සේගේ නුවන අභියස පෙනී සිටිනවා. නේය වුණු යම්කිසි දෙයක් තියෙනවනා. ඉ දැනගන්න ඕන සියල්ලම ආත්මාර්ථය වීවා, පරාර්ථය වීවා දෙලෝම වේවා, පිින්වත්නී මෙලෝපියෝජනයට වීවා පර්ලෝපිියෝජනයට වීවා නොගඹුරුර්ථය වීවා ගැඹුරු ආර්ථය වීවා, ගුප්තා අර්ථය වීවා පැහැදිලව ප්‍රකට ආර්ථය වීවා, පිින්වත්නී කොයි ආකාරයකට වීවා නිර්වාණ සංඛ්‍යාත පළම ආර්ථය වීවා, ඒ සියල්ලම බුද්ධඥානයේ තුළ පිින්වත්න පැහැදිලිවම තියෙනවා. පැහැදිලිව බුද්ඥානයට පරිවර්තනය වෙනවා. ඒවාගී භාගවත් බුදුරජාණන් වහන්සේගේ කායකරම සියල්ලම නුවන අනුව පවතිනවා. බුදුරජාණන් වහන්සේගේ වචීකර්ම මනුවකරම සියල්ලම නුවන අනුව පවතිනවා. බුදුරජාණන් වහන්සේගේ නුවන අතීතයේ සැපීම් අක් නැහැ. අනාගතය සැපීමක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ නුවන වර්තමානී සැපීමක් නෑ, යම්තා කැමැතිත් දුරකට හසුරුවන්න පුළුවන්ද ඊතාක් භාගවතුන් වහන්සේගේ නුවන හසරුව අන්න පුළුවන්. භාගවතුන් වහන්සේගේ ඒ සර්වංතාාඥානයේ ගැන ඒ විදිහයට තීරුන්ගන්න. සර්වක්තාඥානයේ සීලම ධර්ම විසහි. කිසිම තැනක පැකිලීමක් ගැටීමක් ආවනයක් නැතුව ගමංකන හින්දා, ඒ සර්වංතාඥානයට අනාාවර්ණඥානයේ කියලාත් කියනවා. සර්වංතාාඥානයේ තියෙන බුදුරජාණන් වහන්සේට සියල්ලම නිරතුරුවම පෙන්න්නෙත් නැහැ. ත් එක හිතක් එකාරමුණක ස්වභභාවයක් ගන්නේ. එතොර භාගවතුන් වහන්සේ ආවරචනා කරාදි තමයි ඒසිියල්ලම ඉතාම පැහැදිලිව පිරිසදුව දකින්න පුළුවන්කම ලැබෙන්නේ. ආවරචනය කළ යුතුම වෙනවා. එතුකට බුදුරජාණන් වහන්සේට පමණක් තියෙන විෙනත් කිසිවකුට නැතිනුවනක් තමයි සර්වක්තාාඥානය කෙළ කියන්නේ සර්වක්තාාඥානයේ ඒ භාග්‍යවත් ලෝකුරු බුදුරජාණන් වහන්සේට පමණක් ආවීනික වූ සුවිශේසී ඥාන ස්වභාවයක් බව ඔය පින්වතුන් තීරුම්ගන්නට ඕනෑ. සත්පුරුස පිංවත්නී ඊළඟට අහලතියන පස්නේ ත් කල්යානි මිතයන් වහන්සේ සාමාන්‍ය පන්සලක විසෙන බිස්සුවකත වඩා ආරන්න සේනාසනයක වෙසෙන බිස්සුවක් බිසින්. සිදුකළයතුු විශේස පිළිවෙත්. තැකේ යුතු සිකපද තිබේද. කවුණාවෙන් පහතා දෙන සේකවා ඔබහන්සේට නිදුක් නිරෝගී චිදජීවනයීම ලැබීවා කියලා. සත්පුරුස පින්වර්නේ. සාමාන්‍ය ගමී විහාරස්ථානයක පාන්සකූල දානමාන සිත්පිරිත් ඒවාගේ අසරණුනු ඒ දායක පින්වතුන් ඇබලාගන්නට අවස්ස කරන පිරිත් දධරම දේශනාප ඇතිුට ඇ එක බලා ගැනීම කෙනින් අදහස් කළී පිරිත් ධර්මා දී පවත්මින් ආසිරවාද කිරීමට. එතකොට ඒවගේ කවුණු ගොඩකින් ගමී පන්සලක ස්වාමින් වහන්සේ දැඩිසේ විහෙසට පත්වෙනවා. උන්වහන්සේ උදේන රා්‍යය දක්වා කාර්ය බහුල ජීවිතයක් ගෙවනවා. හැබේ ආරන්න සේනාසනයක පින්වස්සාමෙන් වහසල ටිහෙම නැහැ. උන්වහන්සේලා විසින් විසේසයේම රැකියයුතු සිකපද තියෙනවාදකෙ ලැහුවොත් උන්වහන්සේලාට දුතාංගාදිය කිසිම අපහසුවක් නැතුව සමාදන්වෙන්න පුළුවන්. පින්වත්න හැමාතකින්ම ආරන්්‍ය සේනාසන වල ස්වාමෙන් වහන්සේලා ඉදිරියට පැමිණයෙන් පුුවන් උන්හසට පහස්සුයි. උුණාසල විවේකෙන් සකස්කරගෙන තියෙනවා. කැලේ හිටියත් පින්වර්ත්නි හබයි අවස්සදේ කරන්නේ නැත්තං ගිහියන්ටත් අඩා පිරිහුණු ගතිගොන්නන් තියන්නේෙ යින් ඇති තේරුමක් නැහැ. වනගත වෙන්න ඕනේ උසස්ථත්වයට පත්වීමේ අරමුණේ. දුතංග ධාතුනත් තියෙනවා. චිත්නය තිජීවරකාන්ගේ පාන්සකෝලිකාන්ගේ පින්්ඩපාතිකාන්ගේ පත්ත පින්ඩකාගේ. කලුපච්ා කත්තිකාන්ග සපධානචාරිකාන්ගේ, ඒකසනිකාන්ගේ අර්ඥිකාන් සේසාානිකාන්ගේ යතාසන්තතිකාන්ගේ යුකමෝලිකාන්ගේ අබ්භූකසිනිකාන්ගේ ඒවාගීම නිසා්ජිකාන්ගේ අදී විදිහට එතුකොට පින්වත්න මෙනමී සියලුම අපේ දුතන්ගේයන් ගත්තාහම එයින් සිවුරු සම්බන්ධව දුතාග දෙකක් තියෙනවා පිණඩපාතයේ සම්බන්ධ දුතාංග පහත් තියෙනවා. සේනාසන සම්බාන්ධ දුතාංග පහත්තියෙනවා. එතකොට වීඩ සම්බාන්ධ දුතාංග එකක් තියෙනවා. මේ විදියට දුතාග දහ තුනත් තියෙනවා. එතුකොට බුද්ධසාසනයේ තුළ පින්වත් නීම්. මෙ මේ දුතාග දහතුන රකින්න පුළුවන් ස්ථානයක් තමයි ආරන්න සේනාසන කළ කියන්නේ. තවුන් වහන්සේලාගේ ධ්‍යානාදය පිරිහෙන්න හේතු යෙදන්නේෙත් නැහැ. සුවසේ ධ්‍යාන උපදවාගන්න පුළුවන් සුවසේ විදර්ශනාව විදිදියට යන්න පුළුවන්කම තියෙනවා. කාමච්ඡන්ද ව්‍යාපාද තිනමිද්දු උදච්චකුක්ච විචිචා කියන නීවණ ධර්මවට ඉඩක් ලැබෙන්නේෙත් නැ. එනිසා හැම අතකින්ම සියලුම බැඳීම්වලින්වෙෙන්ව හුද කලාව ඉන්න කහරි මවල්. නවා ආරන්න සේනාසනවලම ඉඳමම් බාහිර බැඳීම්වලින් වංවෙල හුද කලාා ජී විතයක්ග්‍ය වනවා කියන්නේ නිවන්දරෝට බොහෝම සමීපවෙන්න පුළුවන්කමකුත් ලැබෙනවා. ඒයින් පිින්වුවත්න ආරන්නයක් වේවා ගමේ පන්සලක් වේවා ඒ තැන්දිකේ එදීම අනිවාරීම ඒ ඒ පිින්වා සාමීන් වහන්සේල්ලා විසින් කරන කියන කානා අනුව තමයි ඒ පහසුව සැලසෙන්නේ. ආර්‍ය සේනාාසනය ඉඳලත් කෙලස් බහුලනං හොඳමතන ගමේ පන්සල වෙන්න පුළුවන් ගමේ පන්සල ඉල්ලත්කිලෙස් බහොදන හොඳමතන ආරන්න වෙන්න පුළුවන් ඒක සිද්ධ වෙන්නේ ඒ තැන්වල පැමිණිය පැවි ජීවිතේ අරමුණ ස්ථකරගන්නට කරන. කැකි අනුවයි ඒ නිසා හොඳ මදේ තමයි ඒ ඔය ගමේ පන්සල වීවා නැත්තැන් වලාන්තරයේ ආරන්න සේනාසන වීවා ඒ තැන් දෙකේම ඉන්න පින්වතුන් වහන්සේලා නිවන්දොර විවර කර ගන්නටම කටයුතු කිරීම එතකොට පින්වර්නී ඒ දෙපාර්සවීම මඟ පල් ලබන උතුමාගේ කිසිම අඩුවක් නැතුව ලැබෙනවා. සත්පුරුස පිංවර්ත්නී ඊළඟට හලතියෙන ප්‍රස්්නය. තෙරුවන් සරණය පින්වන්ට ස්වාමින් වහන්ස. ගිහියන් වසයෙන් පිරිස් සච්ඡායනා කිරීමේදී. නිවරදිව ගණ පිහිටුවා ගාතා සහ පිරි සච්ඡායනා කරන ආකාරයේ කවුුණාවෙන් පැහැදිලි කර දෙනු මැනවි. අපගේ ස්වාමින් වහන්සේ පතනා අබෝධියකින් උතුම් නිවනිින් නිවේ සැනසෙන්නට මෙ උපනිශ්‍රේවේවා කියලා. සත්පුෘුස පිංවත්නේ කවනාවන්ත ගුණබර ඔය ඇත්තුූ. ජීවිතී ගතකරමින් උදේහවස පිරිස්සච්ඡායනා කරන්න එහි රැකවණය ලබන්න. ඔය ඇත්තන්ග ජීවිතයට මනා ආරක්ෂාව සලසගන්න හැබැයි ඉතනදි ෆිංවර්ත්නි පිරිස්සච්ජායනා කරාදිී පාලිභාසාාව අකුරු ක්‍රමේ ගැන තේරුමක් තියෙන්න්නට ඕනි පාලිභාසාාවෙන් සච්ඡායනා කරන ආකාරයක් තියෙනවා. එතනදී එ යන්න ඔයන්න එහෙම දීර්ග විදිහට උච්චානය කරන්න වෙනවා. බැදියකුරහිමි ඒ විදිහට සච්චායනා කරන්න වෙනවා. ගීතාස්ොරයක් ගන්නේ නැතුවත් කටයුතු කරන්න වෙනවා. අනවස්ස උච්චාරණයක් කරන්නේත් නැතුව සෞමි මට්ටමක පවත් ආගන්න වෙනවා. ආථශක්තිය සබ්දශක්තිය චිත්ත සක්තිය ඇතිවන විදිහටම පිරි සච්ජායනා කරන්නට වග බලාගන්නට ඕනේ ආත සක්තිය චිත්ත සක්තිය, සබ්ද සක්තිය ඇති වන ආකාරයට. වචන හරියට උච්චාරණය කරමින් ඔයඇත්තු උදේහවස පිරිස් සච්ඡායනා කරනවා නං ඔබේ ජීවිත ආලෝකමත්්‍යෙනවා බබලනවා දියවුරු බව රකිනවා සුරක්සිත වෙනවා සුකතම විත වෙනවාසූ පත්වෙනවා දෙලෝ දියුණුවම සැසනවා පිරිතෙන් ලබෙන ආනුසංස මෙ පමණයකියන්නට බැරිතරම් ඉසාපින්ංවර්නි නිවැරතිව ඔයත්තු. සබ්දය ච්චානය කරලා මැනවින්ගේ පිහිතලා තියෙන ගණ ස්වභාවී අනුවම කටයුතු කරමින් ඒ තියෙන ආකාරයට කිසිදු ආකාරී වෙනසක් ඇති නොවන විදිහට ය ඔය පින්වතුන් ගීතත් ස්ොරයකුත් නැතුව මැනවිම් පිරිස් සජ්ජායනා කරන්නට කටයුතු කර ගන්නට ඕනෑ. සත්පුරුස පිින්වොත්නී ඊළඟට අහල තියෙන ප්‍රස්්නය. නිරුව සරණය පින්වස් ස්වාමින් වහන්සේට. නිවසයේ සිටින කාලේ අවම බැවින්. නිවසයේ සිටින විට පුළුවන් සෑම වෙලාවකම බණ ඇසීම කරයි. ඉස්නානයේ කර්න විට පවා ජංගම දුරකත්නය ධර්මය ඇසීම ධර්මයට කරන අගෞරවයදද. පින්වස්ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබීවා කියලා. සත්පුරුස කරුණාවන්ත ගුණබර පින්වර්ත්නේක්. ස්ථානය කරන කාලීති වනත් රාගය ඉරිසිියාව මානාදිය ඇතිවෙලා ඒවත් එක්ක කටයුතු කරගත්තොත් තමයි අනාගත ස්කන්ධවලටනන් අපුරක් වෙන්න. ගීජීවිතයේ කටයුතු කදමින්ඉන්න ඔය ඇත්තුූ. නිවසය සිට්න කාලේ අවමයි. තාජකාරී ස්ථානවද කටයුතු කරනවා. හැබැයි ඔය එත්තුො මොන කටයුත්ත කරමින් ඉ දියුණාත් සතර සතිපට්ටාන සිහියක ඉන්න. ඔයත්තුව යම් කිසි දහම්කාණ මෙනය කරමින් කටයුතු කරන්න. හිතමුක අපි වෙනක යම් කටයුත්තා කරනාතය රාගේ ඇවිස්සෙන රූපකාරණාවක් ගැන අවධානයමු කරා කියලා. එහෙමනත්තන් ගැටන මනොහරි රන්ඩුවන මොනොහරි දේසේ ඇතිවන කවුණනකට අවධානයොමු කරා කියලා. ඇතු කදමින් ඉන්න කටයුත්ේ ක පූරුවට කෙලෙස් ඇතිවෙනනොේ කෙ ධර්මව ඇතිවුණු හිත්වලට දිට්ටදම්මවේත් උපාජ වේදය අපරාපරිය වීීවිද මොන තරන්න අනාගතයේ දුක්ක ඉන්න වෙනවද. ඉතින් කෙලෙස් ඇතිවීමෙන් අනාගතයේ ඔය ඇත්තාන්ට ඇතිවන විපත ගැන කල්පනා කරලා ඔය පුුණ්‍යවන්තය අනිවාදේම පින්වර්නි කුසා සත්‍යමත් කර ගන්න පාය කුසලයෙන් සන්නධ්‍ය වෙන්නේ පාය. ඔය ඇත්තෝ සතර සතිපට්ටාන සිහියෙන් ඉන්න. යම් කිසි දහම්කානා මිහහින්කරමින් කටයුතු කරන්න. ඒ හැම මොහොතකම අනාගතයේදී විපාක ලැබෙන ආකාරත් තේරු මරගෙන කටයුතු කරන්න. ඔය ඇත්තුෝ ගත කන ඔය හැම ොහොතකටම අනාගතීයට යහපත් ප්‍රිපාකයෝ ලැබෙනවා. එතුකො ඒවාගේීම මානානස්මතියෙන් හිටිය අර පිසකර්මාන්ත කටයුතු කරමින් හිටිය ඒ දුවනිය හදිසි අනතුරකින් මානයට පත්වුණ සුගතී උපත්තිය ලැබූ ආකාරී ගන කල්පනා කරන්න. පිංවර්ට් කරමින් ඉන්න කානාව ඉන්න තැනනෙමී වැදගත්වෙදන්නේ වැඩගත්වෙන්න ඔය ඇත්තන්ගේ චිත්ත සන්තතියේ ඉන්ද්‍රී ධර්ම බලධර්මාදිය පවතිනවාද. සතර සතිපට්ටාන් සතී ඉදිපාද සතර සම්්‍යයක් පදංවීට බොච්චංගේ ආර්යස්ථායක මාග කිය නක්. බෝධි පාසික ධර්ම වැඩනා කාරයේ ප්‍රතිපදාවකොය ඇත්තු ඉන්නවාද ඔබේශක්තිමත්කම උබේ දුරුවලකම කුසලයට අදාලවේ ශක්තිමත්කම දුරුවලකම තමයි පින්ුව මෙතනවී ප්‍රධාන්තම කාණා වෙන්නේ එනිසා ඔය පුුණ්‍යවන්තයෝ පිංවුවත්නී නිරන්තරයම මොනකාරණාව කළත් ඔ. ධර්මාබෝධය උදෙසාම කටයුතු කරන්න භාගිවතුන් වහන්සේ බලාපොරොත්තු වනෙත් ඔය ඇත්තම් මේ සසරෙන් ගසාගෙන යනගමනින් එතරවීමමයි. ඒ සඳහාවස්ස කරන කටයුතු කර ගන්න මොහොතක්කත් ප්‍රමාද වෙන්න එපා. සත්පුරුස පින්වර්ත්නී ඊළඟට අහලතිීන පස්්නය. තෙරුවන් සණය පින්ව ස්වාමින් වහන්සේ. කරවල වෙළදාම් කිරීම නොකට යුතු වෙළදාාම් පහෙන් එකක් වෙනවාද එමගින් අකුසා සිදුවිය හැකිද කියලා. පිින්වත්න අපේ අංගුත්්‍රනිකායේ පංචගනිපාතිය උපාසකවක්ගේ වනිච්චා කළ සූත්‍රයක් තියෙනවා. වනිච්චා සූත්‍රයේ මෙහෙම සඳහන් වෙනවා. පංචිමා භික්කවේ වා උපාසකේන අකරනීයා කත මා පංච පවත් මහනින ගිහි උපාසකයා විසින් නොකළ යුතු වළදාම පහත් තියෙනවා. කතමා පංචයේ පහමනවද සත්්‍ය වනිච්චා සත්්‍ය වනිච්චා මන්ංස වනිච්චා මච්ච වනිච්චා විසනිචා සස්ථ වනිච්චා පිංවත්නය සත්්‍ය වනිචා මෙ සත්්‍ය වනිච්චා කෙළකවේ සත්වයින්ට හිංසා කිරීම වෙනුවෙන් අව්‍යාවිධ වළදාම නොළයුතුති ඒවාගේ ඊට පාස සත්්‍ය වනිච්චා සත්්‍යවනි ජාකිව මස් පිණිස සතුන් වෙනදාම් නොකළ යුතුයි. එතකොට පින්වත්නී සත්ව වන ජාකව වහල් වෙනදාම නොකළ යුතුයි. සස්ත වනිච්ජාකිව හාම ඒක සත්ව හිංසාාවට අවියාවිධ වෙනදාම් නොකළ යුතුයි ඒවාගේ සත්ව වනිචා කිව් ම වහත් වෙනදාම නොකළ යුතුයි ඒවාගේ ඊට පාසේ මාංස ව මංසවනිීචා කිව්වා මස් පින්ස සතුන් වෙන දාම් නොකළ යුතුයි මජ්‍ය වනිචා ඊළඟ මත්පැන් මද්‍රවි වෙනදාාම් නොකළ යුතු ඊළඟක පින්වත්න විස විසවනීචාකයන්නේ විස වෙනදාම නොකළ යුතු. මෙන්න මීවිදිහයට උපාසක පින්වතුන් විසි නොකළ යුතු වෙළදාාම් පහත් තියෙනවා. ත් මේ නොකළ යුතු වෙළදාාම් පහත් තියනවා ඔය නොකළ යුතු වෙළදාාම් පහේ ඔය එතු බලන්නක සත්ව හිංසා පිස අභියාවිුතු වෙනදාමක් වෙනවාද. වහල් වෙනදාමක් වෙනවාද නැත්තම් මස් ගැනීම වෙනුවෙන් සත්තු වෙනදාම් කරනවාද මංස වනීජා කියයන්න මස් පින්ස සතු වෙළදාම. එතකොට මත්‍රාවිය මත්පැන් මද්‍රාව වෙළදාම් කරනවද වස විසි වෙල්ධාක් ක නවාද. මෙන්නමී කිව්ව ඔන්නඔය නොකළ යුතු වෙළදාාම් ඔබ කරනවද කරවල වෙළදාාම් ආදී කානාවකදිී ඔය ඇත්තු මස් පින්ස සතුම් වෙළදාමක් කිරීමක් නෙමී කරන්න කැපමාන්සයක් එතන. දැන් සීහසිම්පත්තුමාහෙම කැපමාන්ස ඔයාගෙන යන්න ඉදව්වන පිරිසක්. එතකොට පින්වර්ත්නී මෙතන එවැනි කවුණුවලදී ඔය ඇතු සත්්‍යඝාත නාදී කවුණු කිසිවක් කරලා නැහැ. මඟපල් ලබන කමනට අවස්්‍ය කටයුතු සිදුකරගන්න වගබලාගන්න සත්ව වනිච්චා කියන්නේ සත්ව හිංසාපින් සභිය ආවිත වෙනදාම් කිරීම. ඒවාගේම සත්්‍ය වනිචචා කල කියන්නේ. ඒ සත්ව වනිච්චා සත්්‍යවනිච්චා දෙකීම අඩ මහප්පන්තයන්න න් දන්ත තයන්න අනුවේක වෙනස් කරගන්න ඕන එතුවට මංස වනිචා කියන්නේ මස් පින්ස සතු වෙළදාම සත්තව සත්ත වනිචා කියන්නේ වහල් වෙළදාම. ඒවාගේ මච්ච වනිචා කියන්නේ මත්‍රාවව මත් පැන් වෙලදාම විසවනිචා කලකයන්නේ වස විස වෙළදාමට නමාක් ඒවාන්නු කර යහපත්ත කටයුතු කර ගන්නට වග බලාගන්නට ඕනෑ. පිවත් ඊළඟ තහරතියෙන පස්්නය අවසරය ගෞරවනය සාමීන් වහන්ස. සාමින් වහන්ස දුක්වීමත් දේසේටම අයත් දෙයක් වන්නේ කෙසේද. පිංවත්නී මව්පිය දෝදරුවාගේ හිතවත් කෙනෙක් මැවුණට පස්සු ඇත්තන්ට දුකක් ඇතිවෙනවානේ. ඒවාගේම මොනවහරි ඔබේ යානවාහන දීපලි ඉඩකඩං ආදී ඇතුූනාර පස්ස ඔබට මොහරි දුකක් ඇතිවෙනවානේඒව නැතිවුණහාම ඒවගේ ඔය ඇත්තුව ඇති මොනෝහරි විශාල වැෑදි වඋනාාට පස්සේ. ඔබටඒ දුකක් ඇතිවෙනවන සෝක කිරීමක් ඒ සෝකයේ ඇතිවෙන දේශ මූල හිතක් විදිහට මොකද අපි අකමැති අපසන්න අරමුණක් එක්ක තමයි ඒ කාරණාවවෙන්නේ. අකමැති අපසන්න අරමුණක් හමූුණහාම ඇතිවෙන්නේ පිංවති දෝ මනස්ස හිතක්. තමන්ට වඩා හොඳට කන බොනකට්ටිය. අඳිනපාල්දිනකට්ටිය යානවාහනවල ගමම්බි මයි යනකට්ටිය. දකිති ඔය ඇත්තන්ට ඇතිවෙන්න දේශමූලහිත්. ඒවාගේීම පින්වර්ත්නි අනිත් අයගේ අගුණ මොහොයමින් ඉද ඇතිවෙන්නේ දේසමූලහිත්. මවුපියෝහරි දූදරුහරි කවරුහරි කෙනෙක් මයු අට පස්සේ. ඔගට ඇතිවන ඒ දුකවේද නාවත්තෙක්ක. ඒවාගේ මොය ඇත්තන්ගේ මොනොහරි දෙයක් නැතුවනෝතින් ඒවා සම්බන්ධු ඇතියෙන් දුකවේත් නාවත්යක්ක ඇතිවෙන දේශමූලහිත්. ඒවාගේම පින්වත්නි ඔය ඇත්තෝ දවසේ ගතකරන කාලයේදි මොනතරන්න සෝක කිරීම ඇතිවෙනවාද ඒ හැම සෝක කිරීම පසු පස්සීම දේසමූලහිත් තියෙන්නේෙ. ඒ විදහති ඒකවුන තේරුම්ගන්නට ඕනෑ. සත්පුෘස පින්ුවත්නේ ඊළඟට හලතියෙන ප්‍රස්්නේ අවසරෑපෙන්වා සාමින් වහන්සේ පන්සිල්වල දෙවන සිල්පදීවන සොරකන් කිරීමේ අකුසලයට පවුලිය සහෝදරයන්ගේ බාණ්ඩයක් ඔවුන්ග නොවසා පරිහණය කිරීම වැනි කියා මගින් එම දෙවැනි සිල්පති ආරක්ෂා කදගනීමට නොහැකිවේද අනුකම්පාවෙන් පහදනසේක්වා ඔබව වහන්සේට නිවම් මඟ බොහෝ දුර නොවීවා තෙරුවන් සරණයි කියලා. සත්පුරුස පිංවර්ටනයේ එකම පවුලේ සහෝදර සහෝදරියන් වනත්. ඔවුන්ගෙන් අහන්නේ නැතුව ඔවුන් නොදුන්නු දෙයක් ඔවුන්ගේ කැමැත්තක් නැතුව. ඔවුන් පොදුවේ නිවසේ පරිහණයට කියලා නැත්නම්. ගෙදර ඇත්තූ සසිරුදනාව මේ පෙයෝජනයට ගත්වා කිසි ප්‍රශ්නයක් නෑ පවුලේ කට්ටියගෙන් කට්ටිය ගේමයි කියලා හැඟීමඇතිව තියල නැත්නම්. පවුලේයායට විංකරපු දෙයක් නෙමේයි නම්. ඔය ඇත්තන්ට නොදුන්නු දෙයක් නම් පවුලේයයට නොදුන්නු දෙයක් නම්. ඒක ඒ සහෝදරයාගේ සහෝදරියගේ මවුපියන්ගේ සන්තකේ තියෙන උබටතාම දුන්නැති දෙයක් නම්. වැනි දෙයක් පිින්වර්ට්නේ පවුලේ කෙනෙක්ගෙ උුණත් ගත්තහම නොදුන්දේ නොදුන් දෙයක්මයි. අධිනාදාන සිල්පදේ කඩෙනවයිතෙන්දී. එනිසා පොදුවේ ඒ නිවෙස්සල තියෙනකවුනු සිල්දනාගේ ප්‍රයෝජනයද තියනේව පොදුවේ ඒ විදිට පවත්තාගන්නත් පුද්ගලිකව තියෙනකාරණන් නොගෙනඉන්නත් කටයුතු කරගන්නට ඕනෙ. මනුස්සබන්්ඩන් තතාසන්නේී තේයචිත්ත මුපක්කමු. නීව බන්්ඩ හරනම් පංච අංගානිතේ නිතෝ අනුන් සතු වස්තුවක් වන බව ඒක අයියාගේ මල්ලීගේ අක්කාගේ නංගීගේ අම්මාගේ අප්පාච්චීගේ වෙන්න පුළුවන් අනුන් සතු වස්තුවක් වන බව අනුන් සන්තක වස්තුවක් බව දැනීම එය අයියා අම්මා අක්කා නංගී මල්ලී අම්මා අප්පාච්චි ඒකනාට අදාළ දෙයක් බව දන්නා බව පැහැරගැනීම සඳහඇති වන හොරහිත. අවසරයක් නැතුූ නිසි කැමැත්තක් නැතුව ඔවුන් සන්තකයේ තියෙන ඒ දෙයක් නොදන්නා එහෙම ගන්න ඇතිවන හොර හිත පැහැර ගැනීමට කරන උපක්්‍රමය වස්තුව පැහැර ගැනීම කියන මේ අංගපා සම්පූර්ණ වෙන කොටම අධින්නදානාසිල්පදය කැඩිෙන බව දැනගන්නට ඕනේ. පිංවත්නී ඊළඟත හලතියෙන පස්නය. අවසරය පින්ව ස්වාමින්න් වහන්සේ. පැවිදියතුමන් වහන්සේලා විසින් තමන් වහන්සේලාගේ මෑණියන්ට පියාණන්ට වැඳදමස්කාර කිරීම සුදුසුක්‍රියාවත්ද. මා කියන්නේ දෙදනබිම හුවා වැඳීම නොව දෑත් එක්කොට වැඳීම ගැනයි. මේ පිළිබඳව පැහැදිලි කිරීම බලාපොරොත්තු වෙමි සම්මා සම්බුදු සරණයි කියලා. සත්පුරුස පිින්ුවත්නී පැවිදි වූ අලුතනං. තාම නොපුහුණු හින්දා. පමිතික්කාලයක් අම්මටයි තාත්තටයි වන්දනා කරපු අර දරු අට පැවිදි වුුණත්. තමන්ගේ අම්මා තමන්ගේ තාත්තා තමන්ට වන්දනාකරණක දරාගන්න අපස් වන්න පුළුවන්. තා මහබැයි දන්න නැහැ ඒක නොකළ යුතුයි කියලා. ඒ වනාට අම්මාගෙන් තාත්තාගින් වැඳුමක් ලබන්න බැරිතරං හදවත කුසලීම් පිරිලා තියෙන්න්න පුළුවන්. ඒවගේ වෙලාවට ඉතාගන්න බැරිවිදිට පුරුද්ධටම ගුණදහමින් පෝසනය වුුණො අර ගුණවන්ත දරුවන්ගේ අධ දෙක එකතු වෙන්න පුළුවන්. හැබැයි පින්වර්ත්නි කල් යනකොට සිල්සීලීෙන් සත්‍යමාත්‍යයේද භාවනාවන්ගේ සත්‍යති මාත්‍යයේදදි කුසලයෙන් සක්ති මාත්‍යයේ දී තමං උසස්තත්වයට පත්වෙනකොට පැවිදි පිින්වතුන් වහන්සේ තේරුම් ගන්නවා. මව්පියන්ට වඩා පැවිදිිපින්වතුන් වහන්සේලාගේ සීලී ගුණේ උසස් වෙනවා කියලා. උසස් කිසිම තත්වයක ඒ උසස්තත්ත්වයක ඉන්න තමන් මව්පියන්ට වන්දනා කරන්න නුසුදුසුයි කියලා. කිසිම හේතුවක් මත තමන්ගේ ගිහි කල මව්පියන්ට එතකොට වන්දනා කරන්න නොහැකි. හි කළ මවුපියන් පැවිදි පින්වතුන් වහන්සේලාට වඩා සීලාදී ගුණතරම වලින් දුරුවලයි. දුර්වල වෙන්න පුළුව. පැවිදි වූ ස්වාමින් වහන්සේ දුස්සීලනම් මව්පියන්ට වඩා බොහෝම දුස්සීලනම් වන්දනාමාන ලබාගැනීම නොකළ යුතුත් වෙනවා. තමන්ගේ මවපියන්ට වඩා පැවිදිූපින්වතුන් වහන්සේ දුස්සීල විඉන්නවානම් මවුපියන්ගේ වන්දනාමා නොක ත්නකර ගතියුත්ති. මවපියෝීත වඩා සීලයෙන් ගුණීෙන් වැඩිනම් පැවිදනා කියල නැහැ පිංවර්නී පරිසං වෙන්දවන මව්පියන්ගෙන් වන්දනාමානාදී ගත්්දි. එහෙම කිය මවපියන්ට වන්දනා කරන්නත් බැහ. තැන් ගීජීවිතයෙන් අයිංවෙච්ච ගමම්ම පුංචි දරුවයගේ හිතේෙම් හොඳට හැදුන පුචි දරුවේගේ හිතේහෙීම. මවපියු ගැනතියන සද්ධාව මවපියු ගැනතියනයේ ගෞරවී භක්තියහින්ද නිතැතිම දෑත එගු සකසියන්න පුළුවන්. එවුනාට ගුණ ධරම දියුණු වීගෙන සතති මත්්‍යෙන්කොට ඒතත්වය මග හරවාගෙන කටයුතු කරන්නට වග බලාගන්නට ඕන කොයි වෙලාවකවල්. පැවිජි උත්තුමන් වහන්සේලා විසින් තමන් වහන්සේලාගේ මේනියන්ට පියාණන්ට වැඳ නමස්කාර කිරීම සුදුසු කියාවක් වෙන්නේ නැහැ. නමුත් පැවිඩියූ අලුතහිස් සිතිත්්‍ර සන්ත්‍රතිවල පරිවාතරයේ තාම්වෙලා නැති හින්දා. යම් යම් හිතට දැනන්න පුළුවන් මංකොහොමද මගේ අම්මගින් වන්දනාගන්ධ අපපච්චිකින් වන්දනාගන්න කියලා නමුත් කල්්‍ය යනකොට තමන්ගේ ගුණ ධර්ම දියුණු තියුණ වෙනකොට ඒ ත්ත්ේ මගහැරල මවපියන්ට වඩා ඉතා සේෂ්ඨ තත්වයට තමන්ගේ සේලාදී ගුණ ධර්ම දියුණ තිියුණුව පවත්තාගන්නට කටයුතු කරාවී. පින්වත්න පැවිදිි පින්වතුන් වහන්සේලා ගිහි මවුපියන්ට වන්දනා නොක යුතුයේ. සත්පුරුස පිංවර්ත්නය ඊළඟට හලතියන පස්නය. නමස්කාර වීවා අවසරයි අපේ සාමින් වහන්ස. භාවනා ඉරියව්වකින් ඉඳගෙනම නොසිට. තමාට නිදහසක් විේක වීලාවක් ඇති හැමවිලේකම. නාමරූප ධර්මගැන මෙිනෙහෙ කිරීම. අනිත්්‍ය දුක්ක අනාත්ම ආදී ධර්මකවනු සිතින් විමසා බැලීම ජීවිතයේ ගැන විමසා බැලීම. විදාසනාවක් වන්නේ නැද්දසාමින් වහන්ස පහදා දෙන්න කියලා. පිංවත්නි ඒ විදාසනාවක් වෙන ඒක කිසිම වරදක් නැහැ. විදාසන වඩන එකමහොතක් පාසා එහෙට විපාක ලැබෙනවා එතකොට ඒකට පිින්වත්නිි ඔය ඇත්තූ භාවනා ඉදිියව්වකිමින් ඕන කියලා නැහැ. නිදාසනාවටන එක මොහොතක දියුණත් ඒකට විපාක ලැබෙනව ධාරුචීදී හා මුදුරු භාවනාක නීදය ඔබය මඟ පල් ලැබේ නැහැ. හිතගෙන ති මඟ පල් ලැබුවේ. එතකොටට තමාට නිදහසක් වීයක වෙලාවක් ඇති හැමවෙලේකම නාමුරූප ධර්මගන මෙිනිෙහහි කිරීම අනිතිදු කනාත්ම වසයෙන් ධර්මකවුණු මෙිනිෙහි කිරීම විමසා බැලීම ජීවිතයගැන විමසා බැලීම් විදාසනාවක් වන්නේ නැද්ද කිය ලැහවොත් අනිවාරය මේ විදාසනාවක් වෙනවා. ඒ අවස්ථාව හිමිකරගන්නට එපා. කුමනීරිය අව්ුවකින් හරි විදාසන වඩන්න ආනන්ද තිරුන් වහන්සේ සතරීරියව්වෙන් තොරවයි විදාසන වඩා මඟ පල් ලබා සසරින් එතරවන්නට. රහතන් වහන්සේ නමක් වූයේ ඔය ඇත්තොත් පින්වර්ත්නී ඕනෑමිරියව්වකින් වහවා යුහුසුළුව ධර්මාගෝධියෝ දෙෙසා අවස්ස කටයුතු යහුසුළුව කරගන්නට වග බලාගන්නට ඕනෑ. පින්වර්ත්නී ඊළඟට හලතියෙන ප්‍රස්්නේ පින්වා සංගරාත්නයෙන් අවසරයි. ස්වාමීන්වහන්සේ එක් තරා දේශනාවකදී ඇහුවා. මමත්තේ දැඩිභාවේ මිඳීම සූහම් පලයයි කියා. මමත්්‍රේ දැඩිභාවේ කියන්නේ කුමක්ද. සත්්‍ය පුද්ගල භාවේ කියන එක, සූහම් පලේ ලැබීමෙන් සහමුලින්ම නැතිවේද්දී. මමත්තේක අඩුභාවයක් හෝ සිතේ ඉතිදවන්නේ නම් සක්කාධීත්්‍ය තවමත් එතන තිබෙනවා නේදයයි මට ගැටලුවකි. බාදා දුන මැනැවි තෙරුවනේ අනන්ත අස්සිදුවාදී වීවා ඔබෝහන්සේලාට කියලා. සත්පුරුස්ස පිංවත්නී මෙතනැති ඔය ඇත්ත මේ කවුන තීරුන්ගන්නට ඕනේ. මමත්තයේ දැඩිභාවේ කියන වචනයෙන් අත්තවාද උපදානේ ගත්තා නම් මේකට ලැබෙන උත්තරී ටිකක් වෙනස් වෙනවා. හැබැම පස්නේ හැටියට පේන පින්වර්ත්නි මමත්තේ දැඩිභාවී කියන වචනය අරගෙන එතනයි මමත්තේ අඩුභාවේ කිය තත්වයකුත් ඉතිරිවෙනවා කියෙන කාරණාවක්. එතනද පිින්වත්නි ඔය ඇත්තන්ට අත්තවාදූපධානය තීරුම්ගන්න වෙනවා. යම්කිසි කවුුණක් ගැන යම්කිසි අදහසත් ධානවනං අපිකට වාදය කියල කියනවානෙ. එතකොට ඒ ගත්ත වාදේ දැඩිසේ අල්ලගෙන තියෙනවනං ඒක වාදූපදාානයක් වෙනවා. ආත්මය ගැන කියවෙන කානාවක් දැඩිවිදිහට ගන්නවානං ඒක අත්වවාදූපදාානයක් වෙනවා. එතකොට පිින්වුවත්නී පංචස්කන්දය ගැ නොදන්න හින්ද සත්‍යයේ පුද්ගලයෙක් ආත්මයක් කියල දෙයක් ගැන නොදන්නා හින්ද. විවිධාකාරය වැරදි විදියට අදහස් ගන්න පුළුවන්. විසිාකාරයක් වෙනවා. පිංවත්නී මමත්තී දැඩිභාව කියන වචනය මෙන මේ කානාවස්සේ නිරවුල්ල ඔය ඇත්තුෝ තේරුම් ගන්න තීරණයකට පැමිණෙන්න්න. එක විසිාකාරයක් වෙන රූපයේ ආත්මය ඇතේකක් සේ දැකීම ආත්මේ රූපය ඇතේකක් සේ දැකීම රූපය ආත්මය කෙරෙහි පිහිටියයායයි දැකීම ආත්ම රූපය කරේ පිහිටයාය දැකීම වීදනාව ආත්මි වසීන් දකීම, ආත්මි වීදනා වසීන් දැකීම, වවිදනාව ආත්මය කරේ පිහිටියයයි දැකීම, ආත්මි වීදනාව කිරේ පිහිටියාය දැකීම. සංඥාව ආත්මය වශීන් දැකීම, ආත්මි සං්ඥාව වස්සය ඇතිකක් සේ දැකීම, සංඥාව ආත්මය කරේ පිහිටියාය දැකීම ආත්මි සංඥාවකිරී පිහිටියයයි දැකීම. සංකාර ආත්මය වසයෙන් දැකීම ත් සංකාර වසයෙන් දැකීම, සංකාර ආත්මය කරේ පිහිටියාය දැකීම, ආත්මය සංකාර කරේ පිහිටියය දැකීම. විඤ්ඥානයේ ආත්මය වසයෙන් දැකීම ආත්මි විඤ්ඥානය ඇතිකක් සේ දැකීම, විඤ්ඥානයේ ආත්මය කරේ පිහිටිය අය, දැකීම ආත්මි විඤ්ඥානය කෙරේ පිහිටිය අය දැකීම. මේ විදිහට රූප වීත්නා සං්ඥා සංකාර විඤ්ඥාන කියන, පංචස්කන්ධය පින්වර්නී අරහත සඳහන්කර හතර ආකාරීයට වාදවාගස්වභාවේ දිිත්ූප ඒ අත්තවාදූපදාානය වෙනවා. එතකොට පින්වර්නි ඔය ඇත්ත. මෙතනති මමත්තේ දැඩිභාවේ මිඳීම සූහාම් පලයයි ක ළැකිවොත් ිර්නි සූහාම් පලීට පත් පන්නනා අනිවාරයම ඔය ඇත්තු. සක්කාදිිත්තිි විචිකිච්චා සීලබත පරාමාස සංයෝජන ධර්මතුනම නසන්නට ඕනි සක්කාධීත්්‍යි විචිකිිච්චා, සීලබබත පරාමාස කියන සංයෝජයන් ධර්මතුනම නසා, සූහාන් මාර්ගීයට පත්වන්නට කටයුතු කරගන්නට ඕනෑ. පු පින්වර්ත්න ඊළඟට අහල තියෙන පස්නේ අවසරය පින්වත් ස්මීන් වහන්සේ. රජයේ රූහලක නර්ස් කෙනෙක් වන ඉන්දිකරත්නායක මහතාපමුක සී ලංකා නිරාගමික සංගමය. බුදුදහම ජෛනාගමයේ කොපියක් බවට මතයක් දීර්ක කාලයක් තිස්සේ ගෙන යයි. පෙරදිග ආගංවලී ඉතිහාසේ නොදත් අහිංසක බෞද්ධයන් ඔවුන් ගෙන එන්න කරුණුවලට හැවැටිය බුදුදහම අතහද. ජෛන ආගමසාහ බුදුදහම අහසට පොළොව මෙින් බව දැනුන්තේරුමක් ඇති අයෙකුට තේරුන්ගියත්. බොහෝ අය ඔවුන් ගෙන එන සාහිත්‍යම මේ වසිෙන් සමානනකරුණු. අටවිසි බුදුවරු වෙනුවට ජෛනආගමය එන අටවිසි තීර්තාංකයන්. සිදුහත් කුමාරයාගේ ගිහිජීවිතයේ මෙම්ම ඇති ජෛනමහා වීරගේ ගිහිජීවිතයේ ද අලලා, සූක්සමව ලංකාවේ ඇත්තේ ජෛනාගමක් බව ඒත් තුගන්වයි. මම මේ ප්‍රශ්නේ පහලින් ඒ වීඩියෝ දමන්නම්. මා ඉන්දික මහතාගෙන් ජෛනාගමී මූලාසේ ම් ම් මූලාසේ අභිධර්මය ගැන තියෙන මොනවාහරි අපිටත් කියන්නකෝකිවාම දුම් පිළතුරනම්. අභිධර්මය කොහේද බුදු කිව්වේ. උඹලගේ හාමුදරුවරුම කියනවානේ අභිධර්මයේ බුද්ධ දේශනාවක් නෙමේ පසුකාලීනව එක්කන ලද්දක් කියලා. ඉති මම කිව්වට මොකෝ වෙන්නේ කියලා. පේනවද හාමුදුරුවනේ අපේම ප්‍රසිද්ධ හාමුදුරුවු කියන දේවල් වලින් සිදුවන විනාසේ. ඉතිං හාමුදුරුවනේ අපේ සිරිදම්ම ගොවි මහතාත් කියනවානේ ලංකාවේ ඇත්තේ ජයිනාගම කියලා. එම නිසා ඔබ වහන්සේලාට, ඇකි නම් පසුවට අපේ බෞද්ධ නමට බෞද්ධ සේදම ප්‍රජාවට අලලා ජෛන ආගමසා බුදු දහම ගැන දීර්ගය විස්තරයක් ගෙනාවොත් මැනවෑ සිතමි. අජිත කේස කම්බලිතුමාගේ නූතනසාාවකයන් වන නිරාගමිකයන්සා අපේ නිරාගමික ඉන්දික රත්නායක මහතාටත් මෙසිත වඩා පස්්නේ අවසංකරමි තෙරුවන්සානය සාමීන් වහන්ස කියලා. සත්පුරුස පිංවුවත්නී. ගම ජෛන සම්පදායි ස්වභාවය සම්පූණයෙන් බුදුදහමට වඩ හාත් පසිම වෙනස්. ඔවුන්ගේ චත්‍රයාම සංවර සීලයේ යම් ආකාරයක අහිංසක උගග අහිංසාවාදයක් කිව්වාට පින්වත්නී ජයිනාගම සම්පූණයෙන් බුදුදහමට වඩා සම්පූර්ණම වෙනස්. ජෛන සම්පදායේ පිළිගැනීමට අනුව මනුස්සවර්ගයාගේ ආරම්භේ තරම් ඒ ඇත්තන්ගේ දහමත් ඇතට යනව කිය කියනවා එතනදී ඔවුන් තේතංකරසයන් නැතන් ශාස්න සන්තුවරයන් විසිහතයෝදනයක් ගැන කියනවා. එතකොට ඒ සාන්තුවරයන් විසිහතවදිනී ගැන කියනවා ඔවුන්ගෙන් අවසාන දෙන්න තමයි පාර්සවඥාතත් ඒවාගේ මහා වීරත් කියල කියන්නේ. පාර්සවනාතත් මහාවීරත් ඓතිහාසික පුද්ගොලයෝතින්නේෙක් වෙනවා. පාර්සවනාත ජීවාතලා තියන මහා වීර උපදින්න අවුරු දෙසිය පනාකර විතර කලින් කියලා තමයි මේ ජයින අයි පිළිගන්නේ. එටකොට පින්වර්ත්නේ මෙතනදි පාර්සවනාට වර්ධමාන මහාවීර මෙයාදී විදිහති ඒඇගේ වැඩපිළිවේටි ගියාට පස්සේ. මහාවීරතුමා විසි හතරවන තීර්තංකවරයා කියලා ඔවුන්ගේ චෛනාගමය කියනවා. කිස්තපූර හයසය හැට තුනේහරි හයසය තුනේහරි පන්සේ විසේදී පමණ ඒකෙන ජීවත්වනු ආකාරය පැවතුනු ආකාරයගැනි විස්තර සඳහන් වෙනවා. ඒවාගේම වර්ධමාන මහාවීරගේ, ඇපදානවශයෙන් කොටස් දෙකක් මෙයට නිගධනාත පුතතුමත් කියනවා චිප්‍රධාන වස්සයෙන් කොටස් දෙකක් හිටියා. එතකොටේ කොටස් දෙක දීගාම්බට සේතාම්බර විදිහට ඉන්නේ. දැන් ඔය කියන නිදාාගමිකයගෙන් අහන්න වෙනවා ඔය ඇත්තන්ට එතකොට සම්බුදු සසුනේ දීගාම්බර සේතාම්බර විදිහට සුද්්‍රෙදී අඳින්නෝ නිර්වස්තවයි සිටි න්නෝ කොහොමද හොයා ගන්න කියලා. ැත්තම් රාගමික මහත්මයට කියන්න වෙනවා එක්කො නිර්වාස්තව ඉඳීම හෝ එහම නැත්තම් සුදුරේදී ඇඳීම කියන එක ඒ අයට පෙන් අන්න කියලා. පිංවත්න මේ විදිහත බුදුදහමට විරුද්ධව විවිධාකාරකුමන්තර මේ කාලෙ තියෙනවා ඔය ඇත්තු ඒට අහුුවන්න එපා ඒ දීගාම්බර සේතාම්බරාදී කොටස් දෙයකින් යුක්ත ජයින ආගමතියෙන්නේ ඉන්දියාවේ ඒවාගේ බුදුරජාණන් වහන්සේ පහළුනාට පස්සේ ජයිනාගමත් බොහෝම දුරුවල වෙලා ගිය භාගවත් ලෝගුරු බුදුරජාණන් වහන්සේ. ජයිනාගමයි තියෙන වැදි තැම් බොහෝමයක් පින්වති දේශනා කරන්න යෙත්න දයිනාගමේ කරම කියන එකට දන්්ඩ කියන එක එන්නේ එති දන්ඩ කියනේ කාරගෙන ඒ ඇත්තු අපි මනෝකල්ම මුල්තෑන්ට තියෙනකොට ඒ ඇත්තු මුල්තැන්ට, කාය කරමාධිය තියමේ කාය දණ්ඩාදිය තියමින් එහෙම කටයුතු කරන්නේ ඔවුන්ගේ දහම සම්පූණයම පිංවර්නී වැරදි මිත්‍යා දුෘෂ්ටියක්. මේ කියන විවිධාකාර කවුණු සම්බන්ධ අපි ඉදිරියේදි විටිං විට අවස්්‍ය ලිපිලි එකනාදී ඔයත්තන්ට ලබා දෙන්නම්. ත්පුෘස පින්වුවත්නී ඊළඟට හලතියෙන පශ්නය පින්වත් කලයානමිත්ත සාමීින් වහන්සේ. ආනන්තරය පාපකර්මයක් සම්පූර්ණවන්නේ කසේද උදාහනයක් උඩා කලතිබූ. ප්‍රශනයක් නිසා මව පියාගෙන අධික දීශයකින් ඔවුන් ඝාතනය කිරීමට තරම් කීන්තියක් පැමිණියත්. ඒ සිතිවිල්ලෙන් බැහරවී එ පාපකරමය නොකළ සිටි තැනැත්තෙක්ට ආනන්තාරය පාපකර්මයක් සිද වීද. ආනන්තරිය පාපකර්මය කර්මපතය සම්පූර්ණවන්නේ කෙසේද. සිටවිල්ලකින් පමණක් එඒ ආනන්තරය පාපකර්මය සිදුවිය හැකිද. පින්වසා මින් වහන්සේම සිටිවිල්ලනිසාමී ආත්ම භාාවීතු ලදී චතුරාර්ය සත්‍යය අවබෝධ කළ නොහැකිවීවිද. නියත වසීම අපාගතවීද කියලයි අහල තියෙන්නේ සත්පුරුස පින්වර්ටනී. සිතිවිල්ලක් ඇතිවූ පමණකින්ම ආනන්තාරය පාපකර්මයක් සම්පූර්ණ වෙන්නේෙ නැහැ. ඒ වුනාට ඒ සිතිවිල්ලට අනාගතේ නරකවිපාකනම් බොහෝමයක් ලබා දෙනවා. නමුත් ආනන්තාද පාපකර්මයක් වනේ නැහැ. පානෝ භවේපාන සංජී වදක චිත්තමපක්කමෝ තිේන ජීවිතනාසූ අංගාපංච වදස්සිමි. ඇ පිංවත්න එතිෙන්දි මවුපියංවීම, එකන මවුපියන්ගේ පන ඇති බව මවුපියන්වීම ඒවාගේම මව්පියම් බව දැනීම හෝ නොදැනීම පනෑති සතෙක් බව දැනීම මානු කැමතිහිත මරන්නට උපක්‍රම කිරීම එවපක්කමේ නිසා මානයේ සිදවීම කියන කාරණ වෙන්නට ඕන. ඔය එත්තු ඇමි අංගපා සම්පූර්ණ වෙලා නැතිහින්ද ඒක අකුසල කරමපතයක් වනේ නැති බව තේරුම්ගන්න. ඇද්දැන් කරන්න ඕන හොඳමදේ තමයි ඒ පැරණී අතීතයේ අමතෙක්ක ලමදානයක. මවුපියන්ගින් සමාවගන්න පුළුවන්නන් සමාවගන්න. අලුතු උපංකෙනෙක් වගේ අනාගතයේ ගැන කුසාසේත් ඇතුව යහපත්ත දකිමින් කටයුතු කරන්න සැහැල්ලිවෙන්න. ඔය ඇත්තු ආනන්තර් පාපකාරමයක් ඔබාතිං වෙලා නැති බව තේරුන්ගන්න. බොහෝවිටේ මව්පියෝ විසින් දරුවන්ට ඉගෙන ගන්න කියනවා. හෙමනැත්තම් මවපියන් අතර ඇතිවන විධාකාරය අනියන් සම්බන්ධ විධාකාරය ගැටලු පස්්නත්ත එක්ක පවුලේ අ්‍යන්තර පස්සන නිර්මාණය වෙන්න පුළුවන්. ඔය ඇත්තෝ ජීවත්වෙන පරිසරේදි බිවිධාකාර කවල්ෙස ගැටලු නිර්මාණය වෙන්න පුළුවන්. ඔබේ යහපත ගැනහිත්ලා ඔබට අවවාධ කරාදදි ඒකට ඔබාකම ඇතිවෙලා ඉන්න පුළුවන්. ඔබේ වැෑදිවල්ට දඩුවංක වන කොට. අතීතයේ එවැනි දේශ සහගත සිත් ඇතිවෙන්නට ඇති. දැන්න්නේ දේශ සහගත හිස්සවාාවේ අමත කලදාලා පින්වන්ත ඔය ඇත්ෝ. ඒ මවුපියන්ට අපඋපස්ථානාදී කටයු සිදුකරමිගේ මහනීය උතුම සස්පතිපාද ලබ්මින් කටයුතු කරන්නට වගබලාගන්නට ඕනෑ. පින්ුවත්නී ඊළඟට ඔයඇත්තු අහල තියෙන පස්නය. වසර අපි හාමුදුරුවනේ. මහනවීමට ගෙදරින් අවස ලබාදී. එම මහනපින්කමට සහභාගිවීම ප්‍රතිසේප කර්රනවානම්. මහනවීමට යන පුද්ගලයාට අම්මා තාත්තාානැතුව මහනවීමට හැකිද. පාත්තරසිවුරු ගැනීමට ගෙදරීම මුදල් අවස්්‍යද. ඒ වගේම අපේ හාමුදුරුවනේ මහනවීමට යනවිට හඳහනහෝ කේන්දරේ අරන්යා යුතුද. තෙරුවන්සානෑ මාගේ පින්වත් හාමුදුරුවන්ට කියලා. කවුණාවන්ත ගුණපර පින්වත්නී. මව්පියන්ගේ හරි භාරකරුවන්ගේ හරි අවසරේ ඕන වෙනවා. අර රාහුල කුමාරයා පැවිරි කිරීමට අදාළ වැඇතියෝනු සුද්දෝදන රත්තුමාගේ ඉල්ලී මනෝ බුදුරජාණන් වහන්සේ පැනවූවිනේ නීති අනුව. මව්පියන්ගේ හරි භාරකරුවන්ගේ හරි අවසරය අත්්‍යවස්ස වෙනවා. කීන්දරේ නං අත්‍යයා වස්සන හැ. පාත්්‍ර සිවුරුවාදය ගන්න. ඉර මුදල්නැත් නං ඒක ආචාර උපාද්‍යයන් වහන්සේලාර දැනුන්දුන්නහම ආචාර උපාද්‍යයන් වහන්සේලාගේ දායකකාරකාදී පින්වතුන්ඉවා කුළුපක දායක පවුලී කියන කැපකාර මවපියම් බවට තමංව පත් කරලා ඉන්න. ත්කරගෙන ඉන්න ඒ ආචාර උපාද්‍යයන් වහන්සේලා මොනගෙල සාමීනී මෙතැන් පටම් අපි කැපකාර ම අවුපියන් විදියට සලකන්න මොනුහරියෝන්නන් අපිට කියන්න කියයලා ඒම ආරාත්නා කරලා තියෙන පිරිසයින්නවා. අර ආචාර උපාද්‍යයන් වහන්සේට මතක් කළ හම ගෙවල්ල මිළිමුදල් නැත්නම් අර ආචාර උපාද්‍යන්ස ගෙදරටේ දුප්පත් මවුපියන්ට කිසිමා පහසුවක් බරක් නොවන විදිහට සිවුරු පාත්තර ආද අර කැපකාරය දායක පින්වතුන් ලව සකස්කරල පූජකරනවා. එතකොට ඒවගේ පූජාවන් කරන්න කැමති සත්පුරුස පුුණ්‍යවන්තියොත් ඕන තරංගන්නවා ඔවුන්ට. තමන්ගේ දුවේ තමන්ගේ පුතය සසුන්ගත කරන්න බැරි වුණනාට වෙන දුවෙක් පුතය සසුන්ගත වෙන එකට දුවලනන් අද සසුන්ගතකගන්න බැහැ වෙන පුතේ සසුන්ගත කරන එකට අර ඇත්තු අවස පරිස්කාරාදී පූජා කරමින් බොහෝ පින්ං ඇැස් කරගන්නවා. ඉන්සා පිංවර්ත්නි පාත්‍රසිවරු ගන්නට මුල මුදල් නැතික ප්‍රශ්නයක් කරගන්න එපා නමුත් මවුපියන්ගේ අවසරේනං අවස්්‍යම වෙනවා. සත්පුරුස පිින්ුවත්නී ඊළඟට හලතියෙන ප්‍රස්්නේ අවසරේ මාගේ පිින්වස්සාමින් වහන්සේ විදාසන වඩ්න විට සතර සටිපට්ඨානී වැඩින හැටි පැහරලි කරදිය හැකිට කියලා. පින්වත්නී විදාසනාවේදී ඔය ඇතු ස්කන්ධධාතු ආයෙත්නී ඉන්දීයන් අනුව තමයි භාවනාාව විදිරියට කරගෙන යන්න. එතින්දි කායාන පස්සනාවේ කොටස්ථහතරම සම්පූර්ණ වෙන විධකාානාා ගොඩ්නැගෙන පුළුවන්. කයාන පස්සනාව කොටස් දාහතරත් තියෙනවා. එතනද එන්නේ ආනාපාන පබ්බේ ඉදිාපත පබ්බේ සම්පජාන්න පබ්බේ පටික්කුල මංසිකාර පබ්බේ ධාතු මංසිකාරප් විදිහට පින්වර්ත්න කොටස් නවයකින් යුක්ත වුණු සීවතිකාපබ්බේ ඒආදී විදිහට කවුණු දාහතරත් තියෙනවා. විේදනාන පස්සනා විදියට කොටස් නවයත් තියෙනවා. සුකවේත්නා, දුකවේත්නා, උපේකාවේත්නා, සාමිස සුකවේත්නා, සාමිස දුක්කවේත්නා, සාමිස උපෙක්කාවේත්නා, නිරාමිස සුකවේත්නා, නිරාමිස දුක්කවේත්නා, නිරාමිස උපෙක්කාවේත්නා ඒ විදියට පිින්ුවති වේත්නාවත් තියෙනවා. චිත්තාන පස්සනාවත් කොට ස්දහස් යත්තින සතල සටි පට්ඨානේදී. ඒ තමයි සරාගචිත්තේ, වීතරාගචිත්තේ, වීට දෝසචිත්තේ සදෝසචිත්තේ, වීට දෝත චිත්තේ, සමමුහෝචිත්තේ, වීට මෝහචිත්තේ, සංකීතචිත්තේ, විකිිත්තචිත්තේ, සමහිත චිත්තේ, අසමාහිතචිත්තේ මහත්ගත චිත්තේ, අමහත්ගත චිත්තේ, සෞද්‍රචිත්තේ, අනුත්තර චිත්තේ, විමුක් චිත්තේ, අයමුක්ත චිත්තේ කියලා. දම්මානු පස්සනාව කොටස් පහ තියෙනවා නිවර්ණ පබේ ස්කන්ධ ප්බේ ආයතන පබේ බුච්චංග පබේ, සච්ච භක් පබේ කියලා. තුරි විදාසන වටනකොට සතුර සතිපට්ඨානේ වැඩින්නේ කොහොමද කියලා ඇහොත් ඔය සතර සති පට්ඨානයේදී කතාකරපු ඔය කානා ඔක්කූමි ඉස්කන්ධධාතුවා ඇත්න ඉන්ද්‍රීය කියන මාර්තුකාවස්සී විදස්න වඩමින් ඉදිරියට දියුණු වෙනකොට ඔය ඇත්තන්ට හම්බ වෙනවා. ඔය ඇත්තුූ ඒ කවුනු අවබෝධ කරගෙන සිහය පිහිටුවාගෙන ප්‍රඥාවෙන් දකිමින් කෙලිසුන් අසන්නට කටයුතු කරගන්නට ඕනෑ. සත්පුරුස පිංවර්ත්නී ඊළඟට හලතියෙන ප්‍රශ්නය අවසරෑ පින්වාත් සාමින් වහන්සේ සිහින දැකීමේදී අපහට කර්මයන් සිද්ධ වෙනවාද සිහින දැකීම යනු ධර්මානුකූලෝ කෙබඳ තත්ත්වයද්ද සාමින් වහන්ස කියලා සත්පුරුස පිංවර්නී නින්දට යන තැනඇත්තාගේ මනොෝතුවාදික චිත්තවීතියක් ඇතිවෙලා ඊට පස්සේ බවාංග පතනේ වෙලා නින් ද ඇතිවෙනවා කිසිම වෙලාවක පංචර්ද්වාරික චිත්තවීතියකින් නින්දට යන්නේ නැහැ. නිදාග නැඟටිනකොටත් මනෝද්වාරික චිත්තවීතියකින්ම අවදිවෙන්නේ. සි දකිනොට මනෝද්වාරික චිත්තවීතියකින්මයි හීන දකින්නේ. සිහින දකිනකොට මනෝද්වාරික චිත්තවීති පහළවෙලා ඒ කුසල අකුසල ජවනයන්ද ඇතිවෙන්න ොළුවන්. ඒ කුසලා කුසල ජවනයන් ඇත්තිවෙනවක් යනඒකට විපාකයක් ලැබෙනවා. හැබැ කුසලා කුසල ජවනයු ඉතාම දුරුවල හින්දා පෞෘත්ති විපාක විතරයි ලබා දෙන්නේ. මේ විදිහට පින්වර්ටනි ඒ කවුුණු තේරුම්ගන්න ඕන එතකොට සිහින දැකීමේ දැකීම් පිළිබන් ධර්මානුකූලව අහද්දි ඒක ඒ විදිහට තේරුම්ගන්නට ඕනෑ. කුසලා කුසල ජවනියෝ ඉතා දුරුවල හින්ද පෞෘත්තිවිපාක විතරක් ලබා දෙෙනවා ඇපතිසන්දිි විපාකය පින්වර්ත්නී යින් ලබා දෙන්නේ නැහැ. සත්පුරුස පිින්වර්ත්නී ඊළඟට අහලතියෙන ප්‍රස්්නේ අවසරයි කලයානමිත්ත පිින්වත් සාමීන් වහන්සේ. පත්ත පින්ඩි කාංග දුතාන්ගේ සමාදාං වූ විට. අපි ආහාරයට යොදාගන්නා භාජනයට අමතරව, ජලය හෝ ගිලම්පස පානයේ කිරීමට වෙනත්භාචනයක් භාවිතා කළ නොහැකිද. තවද දුතාන්ගේ රකින කාලයේ පුරාවටම එකම භාජනයක් පමණක්මද භාවිතයට සුදුසු සුප්‍රණී උදේ ආහාරයක් සකසා ඇති දිනවල යට ගැලපෙන වෙනත් භාජනයක් යොදා ගැනීම නුසු දුසුද්ද. පත්ත පින්ඩි කාන්ගේ ඒකාසනය කාංගේයාදී දුතාංගයා දැකීමෙන් ලැබෙන ආනිසංස මොනවාද. කල්්‍යයානිමිත පින්වා සාමින් වහන්සය අපට අනුකම්පාාව මී ගැටලුව පැහැදිලි කර දෙන සේක්වා කියරා. කවුණාවන්ත ගුණබර සත්පුරුස පින්වර්නී සීරාකින පින්වතුන් වහන්සේට අල්පේච්චි ගුණදරම දියුණු තිියුණු කරගන්නට දුතාංග අතිසේෙන් උපකාර වෙනවා. එතනද ඒකාසනිකාන්ගේ පත්ත පින්ඩිකාගේ කියන දෙක උපාසක උපාසිකාවන්ටත් සකින්න පුළුවන්. පිින්වත්නී ඒකාසනිකාන්ගේ පත්ත පින්ඩිකාන්ගේ කියන දෙකින් එකක් හරි. දිකම හරි ඒ ඇත්තන්ට සමාධන් වෙලා ආරක්සා කරගන්න පුළුවන්. අපි කියමු ඒකාසනිිකාන්ගේ කියලා. එතකොට උදෑසන යම්කිසි ආහාරයක් වල්දන්නේ නැතුව සිල් සමාදන් වෙලා නානාසන භෝජනම් පටික්්‍යපාමි ඒකාසනිගන්ගන් සමාධයාමි කියලා ඒවාකෙ තුන්වතාවක් කියලා නිෙහෙමනැත්තං හිතලා ඒකාසනිකාන්ගේ සමාදන් වෙන්න පුළුවන්. විවිධ ආහාරපාන අතාරිමින් එක හිඳීමකින් වලඳමින් ඒ සමාදන් වෙලා කටයුතු කරන්න පුළුවන්. ඒවාගේ පිංවුවත්නී පත්ත පින්ඩිකාන්ගේ සමාදංවෙනකොට දෙවන භාජන ප්‍රතිසේපකරමී කියලා පත්ත පිණ්ඩිකාන්ගේ සමාදංවෙනට ඕන. එතනදී මේක රකින තැනැත්තා විසින් වලදන ඒ ආහා අර සියල්ලම එකපාඩ එකභාජනයකට අරගෙන වලදන්න ඕන. මිශ්‍ර වනාට පස්සේ ලදන්න බැරියා හාරයක් වෙනවනම් ඒක වළදන භාජනයට මුලින් මහරි පස්සේ හරි අරගෙන වලදන්නට ඕන. දෙවන භාජනයක් විදිහට තවත් දෙයක් නැත්තම් තවද්‍යයක් ඔය ඇත්තු ගත්තොත්ඒකයි දුතාගේහි පිඳෙනවා. දුතාන්ගේ බිඳෙන්නේ නැතිව කටයුතු කරගන්නට වග බලාගන්නට ඕනේ. සත්පුරුස පින්වර්ත්මිී ඊළඟට හලතියෙන ප්‍රස්්නේ අවසරෑ පින්වස් සාමීින් වහන්සේ පන්සලයෙන් අටපිරිකර මුදර්දී අරම් පූජාකිරීම වර ද්ද කවුණාවෙන් පහදා දෙන්න අවසරෑ පින්වස් සාමින් වහන්ස කියලා. සත්පුරුස පින්වර්ත්නනිී ඕක බොහෝම දීර්ග වශයෙන් කතා කියයන මාත්තුකාවක්. එතනති ඔය ඇත්තන්ට හිතන්න හුගක් පතියෙනවා. සකින් අටපිරිකර ගන්නේී නැතුවේ එක පිසිද්ධ ස්වාමීන් වහන්සේ නමකට හිතන්නොක අටපිරිකර එකදිනකට හතර කම්බිෙනවා කියලා නැත්තන් දික් කම්බිෙනවා කියලා එතකොට ඒ නැත අපිකම පහකම්බිෙනවාකට එක දවසකට එතකොට එක දවසකට පහගාන ගත්තා හම පින්වුවති මාසීකට ඒ ස්මින් වහන්සේට අපි කියමුකු එකසේ පනාකම්බුනය කියලා ක ඒවාමීන් වහන්සේ ඒක සය පනහාම අධදිිත්න පුළුවන්ද පාවිච්චි කරන්න පුළුවන්ද. ඒවාගීම ඒසාමීන් වහස මොක ඒකට කරන්න එකර හොයාගෙන ගියොත්. පන්සල් සම්බන්ධ හොයාගෙන ගියෝතින් අනිත් පන්සල්ලට දෙනවනං දෙනවාද කොහොමදකි ඒ පන්සල්වනුත් ඒ පන්සල්නොත් එහෙම දිගටම යනකොට හාමුදුරු තිස් දහැන ලං කාවේ ඉන්නේ පින්ුවර්ත්නි ඒ විදිහට බලාගෙන යනකොට ඔය ඇත්තන්ට ඒ ගැටලුවක් විසඳන්න ගිහිල ගැටලු සීයක් ඇතිවෙනවා හැබැ පින්වර්ත්නිි ඒ ස්වාමින්වහන්සේලාගේ බිහෙත්හෙත් ගැනීම ගැන හිතලා ඒ ස්වාමින් වවහන්සේලාගේ අධ්‍යාපන කටයුතු ගැන හිතලා ඒ ස්වාමින් වහන්සේලාගේ අවස්සතා ගැන හිතලා ඇත්තුූ කරනකයෙන් දේවල්වලට ඔබට වෙනම කුසලි විපාකෝ ලැබෙනවා. එතනද පින්ව සාමින් වහන්සේලාට පූජය කළ දෙයක් උන්වහන්සේලා භාර නොගත්තොත් නැත්තං උන්වහන්සේලා පුද්ගතිකත්තේ හැර කටයුතු කළොත් නැත්තන් ගිහි පින්වතුන්. විසින් ඒ කටයුත්ත මෙහේවල පින්කන් දෙකක් වනාකාරයට කටයුතු කළෝතින් මේ විදිහයට පින්වති හිතන්න පැති ගොඩාක් එතන තියෙනවා. මේ පිබඳවවාපී එවෙනම ඔයත්තාන්ට වීඩියෝ පටයකින්ම ඒ අවස්ස කවුණු පෙන්නන්නං පිංවර්නී මෙතනදී ඒ කරම විපාක ස්වභාවයක්න් වලට අවධානී යොමු කරන්න වෙනවා. ඒවාගේම මහා සංගරාත්නයේ විනී නීති වලට අවධානී යොමු කරන්න වෙනවා. විනී ප්‍රඥාපති දැනගන්න වෙනවා. එතකොට ගිහි පින්වතුන්ගේ චේත්නාවට අවධානී යොමු කරන්න වෙනවා. ගුණ මහත්වයේ ස්වභාවයට අවධානය යොමු කරන්න වෙනවා. ඒ මුදල් පිරිකරාදිය. න්න බැරිසිල් පදීට අවධාන යොමු කරන්න වෙනවා ඒවාගේම කැපකරුවන් ලවා කටයුතු මෙිහෙවීමේ ආකාරයට අවධානී යොමු කරන්නට වෙනවා මේ වගේ ලුකු කතාවකට එන්නට වෙනවා. කොහොම උනත් ඔය පින්වතුම් ඔය ඇත්තන්ට ලැබෙන කුසල අවස්ථා මඟ හරවාගන්නට එපා. සත්පුරුස පිින්වර්ට්නී ඊළඟට හලතියෙන පස්නේ. අවසරයි පින්වත් කල්යාන මිත්‍යාණන් වහන්ස, ජාතක පාලිය ජාතකට්ට කතාව ජාතක පොත්වහන්සේ. ස්වාමින් වහන්ස ජාතකපාලිය බුදධ දේශනාවයි. අට්ටකතාව අටුවාචාරීන් වහන්සේගේ. ජාතක පොත්වහන්සේ කූුණෑගල යුගයේ. එවිට ස්වාමීන් වහන්ස ජාතක පොත්වහන්සේ තුළේඇති සමහරක් ජාතක කතා ඒ අවේම ජාතක පාලිය තුළ නෑනේද. උදානයකට සස ජාතකේ මං බැලුවේමි. ජාතක පාලිය තුළ ඉතා කුඩා විස්තරයක් පමණක් ඇත. හඳමත ආවා හාවා ඇඳීම වැනි දේ තිබුණේ ජාතක පොතීය. අට්ට කතාව නම් නොතිබුණ නිසා බැලීමට නොහැකිවුණි. එවිට ස්වාමින් වහන්සේ ජාතක පාලිය තුළ ඇති විස්තරවලට අමතරව තවත් විස්තර ඇතුළත් කර ජාතක පොත රචනා කළ බව සිතේ. වත් හේතුවක් වනුයේ ඉහත සඳහන් හඳමත හා ඇඳීම වැනි අසම්භව්‍ය සිදරීම් තිබීමය. එමෙන්ම සමහරක් ස්වාමීන් වහන්සේලාද ගිහි අන්ද ජාතක පොතේ ඇති ජාතක බුදුරජාණන් වහන්සේට කරන අගෞරවයක් වසේ අතිස්යෝක්තියෙන් නිර්මාණයක ලේවා බව කියති. ඒසේම පිළිගැනීමට ද සිදුවන්නේ අරවැනි. විය නොහැකි සිදිවීමද ඇති නිසාය. මේකෙසේද පැහැදිලි කරගන්නේස්වා මින් වවහන්ස කවුුණාවම් පහතා දෙන සෙක්වා කියලා. සත්පුරුස පිින්වත්නිි ඔවැනි ගැටලුවක් ආ සැනැකින්ම උබ කළ යුත්තේ ධර්මයටයි විනයටයි ගැලපීම. ධර්ම විනයට ගලපා බලන්නට ඕනෙ. ධර්මවිනියට ගලපා බන්නකොට ඔය ඇත්තන්ට උත්තරී හම්බ වෙනවා. ප ජාතක පාලියයේ ගාථාවකින් දෙකින් ගාථ කීපයකින් ජාත කතාාව විස්තරවේද්දි යටුවාවතු ළංඟ සම්පූර්ණව විස්තර වෙනවා. ඒ ජාසිංහල ජාතක පොත්වහන්සේ තුළ තවත් ආකාරීකට විස්තර වෙනවා. මෙතද සත්පුල්ස පින්වර්ත්න ඔය ඇත්තෝ විසින්. ජාතක පොත්වහන්සේ. තුල තියෙන ඒ ජන ජාතක කතා පරිසිීලණය කරන්න. ඒ ඔබේ ජීවිතයට සමීප කරගන්න. ධර්මාබෝධය උරෙසා ඔය ඇත්තු කටයුතු කරගන්න. එතනදී ජාතක පොත්වහන්සේ තුළින් කියවෙන්නේ භාගිවතුන් වහන්සේගේ අතීත සම්බුදු සිරිත. සමාරකානාා පිළිබඳව නිශ්චේකද පැමිණෙන්න්න බැරි අවස්ථාවල්දි ධර්මවිදිේ දන්නා සාමින් වහන්සේ ලාර්තිිකී ගැනසා කච්චා කරලා. නිගමනවලට පැමණෙන්නත් වග බලාගන්නට ඕන ධර්ම විනියට ගලපන්න එතකොට ඔය ඇත්තන්ට උත්තරේ හබ වෙනවා. සත්පුරුස පිංවර්ත්න ඊළඟට හලතියෙන ප්‍රස්්නය ධර්මයහි ධර්මයෙන් දැකීම දැකීමද හොඳ නැත්තං ඒ පුද්ගල ආයතන සරණ ගොසින් දැනගන්නා එකද ස්වාමින් වහන්සේ පැහැදිලි කර දෙන සේක්වාතිරුවන් සරණයි කියලා. පින්වත්නීඒක පුද්ගලයෝ සාණයාමෙන් වෙන්න ඔය ඇත්තන්ට තුනුරුවන් අහිමිවීම.ඒක ආයතන සානයෑමෙන් වෙන්න ඔය ඇත්තන්ට තුනුරුවන් අහෙමිවීම. එක පුද්ගලයෝ ආයතන වවන්ගේ පුත්්පාසානයෑමින් වෙන්න ඔය ඇත්තන්ට තුනුරුවන් අහිමිවීම. ඔය ඇත්තුූ තුනුරුවන් අහිමි කරගන්නට එපා. පින්ංවත්නී ඔ ඇත්තුූ තුනුරුවන්ම සලනයන්නට කටයුතු කරගන්නට ඕනේ. ඔයඇත්තු වූ ධර්මයම දකින්න කටයුතු කරන්න. ධර්මී ධර්මයෙන්ම දකින්න කටයුතු කරගන්නට ඕන. උත්තංකෝ පනේතම් භගවතා. පටිච්ච සමපාදන් පස්සති සෝ දම්මම් පස්සති සුයෝ දම්මම් පස්සති සෝ පටිච්ච සමපාදම් පස්සතියේති පටිච සමපන්නකෝ පනිමේ අදිධන් පංචුපාදා නක්කන්දායෝ ඉමේසු පංචිසුපාදාා නක්කන්දේසු චන්දෝ ආලියෝ අනුනයෝ අජ්‍යෝසානන්සෝ දුක්ඛ සමුදයෝ සූ. ඉමේසු පංචිසුපාදාා නක්කන් දේසු චන්දය විරාගනයෝ ඒ චන්දරාගත් පහනන් සෝදුක්කල්, නිරෝදෝති එත්තාාවතාපිකූ අවුසෝ බික්ුුණෝ බහුකතං හෝතීති ආදීවිදියට අපි මහාහත්්‍යපදෝපම සූත්‍යවාණනාව එනවා. ම ත්‍රිපදූබම සූතිය සඳහංවෙන්නේ බුදුරජාණන් වහන්සේ විසින් යමෙත් පටීච සමපාදයේ දකිනවාද හිතම ධර්මේ නවය ධර්මේ දකිනවාද හිතම පටී සම්පාදී දකිනවා. මේ උපාදානස්කන්ද පස් දෙන පත්තයෙන් හටගන්න ඒවා. මේවා පංචුපාදානස්කන්දයු. ආදීවිදිහයට භාගිවතුන් වහන්සේ දීේශනා කළ කව්ුණු තියනව නිසා ඔය ඇත්තු ධර්මීන් ධර්මය දකින්න, පින්වී පුද්ගලව සානයන්නේ එපා ආයතන සානයන්නේපා ඔයින් වෙන්නේ ඔය ඇත්තන්ට මහා විසාල හානියක් පුද්ගලඉන්සානයෑම ආයතනයන් සානයම් ඔය පින්වතුන්ට පින්වතිී දුගතිය දුරට පවා විවර කලා දෙන්න පුළුවන් ඔබ තුනුරුවන්ම සරණයන්නට අධිස්ථානශීරීව කටයුතු කරගන්නට ඕනෑ. සත්පුරුස පින්වුවත්නේ ඊළඟට අහලතියෙන ප්‍රස්නේ අවසරයි පරමපූජනීය සාමීන් වහන්සේ. ජාගරයානු යෝගී යන කුමක්තැයි පැහැතිලික්කද මැනවි ඔබහන්සේට බොහෝම පින් කියලා. කතංචි භික්කවේ බික්කු පුබ්බරත්තා පරත්තං ජාගරයානු යෝග මනුයුත්තෝ හෝති ඉද බක්ූ දිවසං චංකමේය නිසජ්ජාය ආවරණයේෙහි දම්මෙහි චිත්තම් පරිසෝදීති. රත්්‍යයා පටමල්යාමන් චංකමේන නිසජ්ජාය අවණයේහි දම්මෙහහි චිත්තම් පරිසෝදීති රත්‍යයා මච්චිමන් යාමම් දක්කිනේන පස්සේන සිය සීයන්කප්පීති. ආදේපාදැන් අච්චාදාය සතුෝ සම්පජානෝ උට්ටාන ස්ඥම් මනසිකරිත්වා රත්තියා පච්චිමයියාමම් පච්චු උට්ටාය චංකමීන නිසාච්චාය ආවණයේෙහි දම්මෙහි චිත්තම් පරිසෝදීති. ඒවන් කුබික්කු පුබ්බත්තා පරන්තන් ජාගරයාන යෝග මනයුත්තව හෝතී කියලා. පිංවත්නී ජාගරය සුත්තවාණනාව තමයි ඒ විස්තරී එන්නේ. ඒක තේරුම වෙන්නේ පින්ිහත් මහනෙන දවරෑ දෙකීම නිදවාජිතයේයත්නු කෙනෙක්. වෙන්නේ කොහොමද ජාගලයානු යෝගයේ පුරෘුදුකරණ කෙනෙක් වෙන්නේ කොමද. මහනනී මේ ශාසනයේ බිස්සූන් වහන්සේ දවල්කාලයේ සක්මංකරමින් හිඳමින් නීවර්ණ ධර්මවලින් හිත පිරිසුදු කරගන්නවා. ප්‍රාතිය පලවවනයාමේ සක්මංකරමින් හිඳමින් නීවර්ණ ධර්මවලින් හිත පිරිසුදු කරගන්නවා. ප්‍රාතියේ මච්චිම යාමේ දකුණු වැලේට හැරීමෙන් දකුණු පය මත වම් පය මදක් ඇත් කොට තබා සිහිනුවනී යුක්ත වූයේ අවදිවන හැගීම මෙනේ කොට සිතේ තබාගෙන සිංහසේයාාව නිදාගන්නවා. ජාතයේ පශ්චිම යාමේ අවසන් යාමේ නැගිත්ලා සක්මන් කිරීමෙනුත් හිඳීමෙනුත් නීවර්ණ ධර්මවලින් හිත පිරිසුදු කරනවා. මේ විදිහයට බිස්සවන් වහන්සේ දිවාරෑ දෙකේ නිදිවැරීමේ යෙදුණු කෙනෙක් වෙනවා එකර ජාගරිය සූතයේ ජාගරියානයෝගයට අදාළ විස්තරයේ තුළ සඳහන් වෙනවා. ඒ විදිහර ජාගරයානුයෝගේයේ ගැන තේරුම්ගන්නට ඕනෑ. ඊනඟට හලතියෙන පස්නය. නිරුව සනය පින්ව සාමින් වහන්ස නමස්කාරවීවා. උත්තරීතර වස්සාන කට්නපූජාවේ වස්පින්කම් භාරගන්නා සැදැහැවතුම්. විසින් වස්සාරාත්නාවන් සිදුකිරීමේදී කළ යුතු මූලික කාරයන් අපකිී අනුකම්පාවෙන් පහතා දෙනමින් නමස්කාරව ඉල්ලා සිටිමි. උත්තරීතර චතුරාර් සත්‍ය අවබෝධවීමට පත් හාමුතුරුවන් වහන්සේට මේ කුසල් හේතු සම්පත් වීවා සමාවෙෙන්න්න වන්දනීය පූජනීය මහා සඟලුවන්ට නමස්කාරවීවා කියලා. සත්පුරුස පින්වර්ත්නයේ තව දිනකීපයැයි වස්සා රාත්නාවත්තියන්නේ. මහා සංගධත්නය මේන පෝය දවසේදී සීමමාමාලකයට වැඩම කල්ල පොහොය කරමකරාව. ඔය කරම කලදිනට පහෝදා සැන්දෑබාගේ මහා සංගධාත්නය වස්වසන්නට අධිස්ථානකර ගනීවි. හැබැයි අධිස්ථානයය කරගන්නට ඔය ඇත්තුූ මහා සංගධාත්නයට ආරාත්නා කරන්නට ඕන. ඔය පිින්වතුම් පිංවුවත්නි ඔබේ විහාරස්ථානයට පෝය දවසි හෝ ඊට ආසන්න දිනක ගිහිල ස්වාමින් වහන්සේලාට ආරාත්නා කරන්න ඕන ඉතින්දි කරන්න ඕන මෙන්න මේ විදිහට දෑත්වට්ටියක් හදාගන්න ඕන. විහාරස්ථානයේ පරිහණේට ස්ිරිපිඩිසීන තයකොල වැනිදේවල් ආදී වස්සාන තුම්මාසේ ප්‍රයෝජනයට ගත හැකි දේවල් සකස් කරගන්නට ඕනේ. මහා සංගරත්නයට ඒවා පූජා කරන්නට හිතාගෙන විහාරස්ථානයට ආදිී නානකඩයෙකුත් ගන්න ඕන. තව අමතරව සාමින් වහන්සේල්ලාගේ පරිහණයට ඒ යම්යන් සිවරවාදී යම් යම්දීවදු පූජා කරනවා. වස්සාන තුන්මාසේ ප්‍රයෝජනයට ගැනීම උදෙසා. එතකොට වස්සාන තුන්මාසයේදී. මහා සංගධාත්නයේ ප්‍රයෝජනයට අරදීවල් පූජාකරන අදහසීයුක්තව ඔය ඇත්තු සංගධාත්නයට ආරාත්නා කරන්න ඕන සංගධාත්නයට දැහැක්ත්වට්ටිය පූජා කරලා ඒ මල්ගොට්ටගටුව, ඔය ඇත්තු පූජකරන නානකඩේ උඩින් තබල සංගරත්නයට ආරාත්නා කරන්න ඕන. එතනද බන්තේ ඉමස්මිං විහාරයේ ඉමන්තේ මාසංවස්සං උපේති ඉදවස්සං උපේතමයන් තුම් මාකං චතුපච්චේෙහි උපත්්ත හේම කියලා ආරාත්නා කරන්න ඕනේ. බන්තේ ඉමස්මි විහා ඉමන්තයේ මාසංවස්සං උපේතු සාමීනීමේ විහාරස්ථානයේ මේ තුම් මාසේ වස්සසා වැඩවසන සේක්වා. මයන් තුම්හාහකන් චතුපාච්චයෙහි උපත්ටයහෙම අපි ඔබහන් සීලාටසිව් පසීම්ම උපස්ථාන කරන්නට බැඳී සිටිින් එමු කියලා පින්වති වස්සාරාත්නාවන් කරන්නට ඕනේ. ඒ විදිහට කටයුතු කරගන්න ඔඕන තව මොහ දැනගන්න තියනවනන් අපිට පනි විඩාත්තිබ්බෝ අපිට ඒ විස්තර කරන්න පුළුවන්. ඉවත්ී ඊළඟට හලතියෙන පස්නේ අවසරයි අපේ පින්වා සාමින් වහන්සේ. සෑම ගමකටම සෑම ප්‍රදේශයකටම අධි්ගහත දෙවරුන් සිටිනවාද. ම අසා තිබෙනවා පොහොයට පෙරදිනයේ සතර වරන්දේවරුන්ට පාදේශය දෙවරුම් විසින් මිනිස්සුන් කරන යහපත් හා ඇහපත් දෑ පිළිබඳව විස්තර සපේන බව. මේ පිළිබඳව අනුකම්පාවෙන් පහතා දෙෙනසීක්වා උබහන්සේට. උතුම් අර්හත් මාර්ග පලීම සාක්ෂාත් වීවා කියලා. ඕකවනාවන්ත ගුණබර පිංගුවත්නී එහෙම ඉන්නවා. සෑම ප්‍රදේශයකටම අධික්්ගවිත දේවර ඉන්නව හරියට අපේ ආණ්ඩුවන් ආණ්ඩුවගේ. පිංුවත්නී ජනාධිපතිකනෙක් ඉන්නවා. ඒවාගේම කැබිනැට් මන්දලයක් ඉන්නවා. ඒවාගේම ඒ පලාාත්බාර ඇමතුවරු පලාාත්භාර පිරසින්නවා. පදේශභාර පිරිස ඉන්නවා, ඒ පදේශවල ගම්භාර පිරිස්සින්නවා. ඒවාගේ දීවලෝකවල දෙව්වරුන්ගේ ඒවාගේ පිරිස් ඉන්නවා. ඒ අතරේදී මඟපල්ලා බි දානාප්පකාර දෙවරුනත් ඉන්නවා, රුක්ෂ දෙව්වරීන්න බූමාටු දෙෙව්වරු ඉන්න විධ කට්ටි ඉන්නවා. සතරවරන් දෙව්වරුන් යටතේ ඒ පිරිස් විධාකාර විදියට කටයුතුත්කයනවා. ඉතින් මේවිදියට පින්වර්ත්නය සතරවරාන් දේවරු යටතී ඉන්න ප්‍රාදේශය දීවරු ඉන්නවා ඒ පාදේසිය දේවරු මනුසයින්ගේ විස්ත දැනගෙන අල් සතරවරන් දීවරුන්ට දැනුන්දුන් අවස්ථාතපිට තිිපිටකයේදී හම්බ වෙනවා. සත්පුරුස පිින්වර්ත්නී ඊරඟට හලතියෙන ප්‍රස්්නේ අවසරයි හා මුදුරුවනේ. ලෝකී අනෙක් ආගං ඔක්කෝම බොරු වෙලා. බුදුදහම හරිේ කියන්න මොනාද ඉදිරිපත් කරන්න පුළුවන් සාක්සි මෙ අපින් දහන්න. හැම ආගමිකයෙක්ම තමන්ගේ ආගම පරම සත්වය පිළිගන්නවා. ඒක තේරුම්ගත්ත ප්‍රකඥාවන්තයන් දිනපතා තම ආගම අත්හැර නිරාගමික බවට පත්තිී. නිරාගමික අපි විශ්වාස කරන්නේ නූතන විද්‍යාව පමණයි. ඔය පින් පව් අපායවල් දීවලෝකවල් මොන ලෝකල තියෙන්නේ. මැවුණට පස්සේ මේිය සරීරී පොළුවට පස් වෙනවා. කනිජ දවනවලට හැරෙනවා. මානං සියල්ලම නිම වන බව දැන දැනත් ආගං ඇදහීම නිස්පලයි නේද හාමුදුරුවණය කියලා අපින් අහලා තියෙනවා. සත්පුරුස පින්වර්ත්න ඔය ඇත්තන්ගෙන් අපිට පෙරලා අහන්න වෙනවා. ඒ තමයි ඔබ ඔහම කියන ස්වභාවය මේ මිත්‍යා දුෘස්තියක් කියලා. පින්වත්නී අපි ඔබෙන් අහන්නා. ඔය එත්තු ඔහොම කියද ඔබේ නාමරූපධර්ම හැදෙන්න්නේ කොහොමද කියලා. දැ ඔය ඇත්තු සියල්ලම නූතන විද්‍යාව පමණයි ඔය ඔක්කෝම් පිම්පවු් අපායවල් දීවලෝකවල් මොනලෝකෙට තියනෙ එකෙ ැහවුවත්. නතන විද්‍යාව දිහරි විශ්වාසකධාන්න මීට අුද්කට කලින් විශ්ව විද්‍යාල වල හෙම උගන්නපු විද්‍යාවද, නැත්තං අවුදු දහයකට කලින් උගන්න විද්‍යාවද, අවුදු පනනාගත කලින් උගන්න විද්‍යාවද, නැත්තං අවුදු සීයකට කලේ උගන්න විද්‍යාව නැත්තං අද කියලා අහපොෝ හෙට වෙනස් කරන විද්‍යාවද. ඕකට උත්තර ඇත්තන්නකු. පින්වඇත්න නූතන විද්‍යාව කියනයකින් ඔය එත්තු අදහස් කළේ. වෙනස් නොවී තිබුණු විද්‍යාවක් නම් මොකත් ඒවිත් ්‍යයා වෙනස් නොවී තිබෙමකක්ද. හැම මතයක්ම යම් යම් අවස්ථාවල වෙනස්ස වෙනස්සේ අද කියෙන්දී හෙට වෙනස් වෙන හෙතකයෙන්දී අනිද්ධ වෙනස්සෙනවා ඔය ඇත්තුූ ඔබේ ඔය ඇහින්දකින දේ ඒ විදිහට මැත්ත කෙළෙහිට නවද. ඔය ඇත්තන්ගේ එහැට පෙනුනාද පිංවුවත්නී බාහිතය ලෝකතියෙන් අනිසක් වලව. හඒ සක්පලවල් ගැන උපකාන හයා ගත්තට පසු ඔය ඇත්ත වූ දැම් මේවා ඇති මේ ඇති කියල කියනවා. හැබැයි ඔය උපකාන තවත්ද්‍යියුණු කල්ල ගත්තාහම ඔබේ දාට තවත් දෙයක් යාවි. හැබැයි බුදුදහාම තුළනං අපූරුවට සක්වලවල්ගැෙන කතාන්දරේ ඔක්කොම කියලා තියෙනවා. හිීතුපල් ධර්මයන්ගේ ස්වභාවේ ගැන හැම්මදේම කියලා තියෙනවා. මීලෝක අනෙත්තාගං ඔක්කොම් බොලිවෙලා තියෙනකොට බුදධාම හලී කියලා කියන්න මොනවාද ඉදිරිපත්කාන්න පුළුවන් සාක්ෂේ කියල ඇහුවාම පින්වර්නී තියෙන හොඳම සාක්ෂය තමයි ඔබ කියන්නේ ඉස්කන්ද ධාතු ආයතන ඉන්ද්‍රීය කියන ධර්මතා සමුදාලයක් ඒකහෙම නෙමේ කියල පුළුවන් නං ගොප්පු කරන්න. පය පස්නේ අහල තියෙන පින්වන්ත මහත්මාගේ අප යහන්නේ ඔබ කියල කියන්නේ ඉස්කන්ද ධාතුවායතන ඉන්දීයන් කියන ධර්මතා සමුදායක් හේතුවන්ගෙන් හටගන්න ධර්මතා පුළුවන්නම් හේතුූන්ගෙන් හටගන්නේ නෑ මේවා මේවා වෙනත් දේවල් වලින් හටගන්නේ කෙළ මැවුණු දෙයක් හරි එහෙම නැත්නං වෙනත් විද්‍යාවේ කවුණක් කරිපෙන් අන් අපි අපූරුවට ආහාරජ හේතුවයෙන් ඔබේ රූපස්කන්දේ මේ වෙලාවෙත් හටගන්න විදිහ පෙන්නන්න. බේ. උණුසුමේ මේ වෙලා වෙත් ඔය රූප ධර්ම හටගන්න විදිහ පෙන්න්න. ඔබේ සිටී මේ වෙලා වෙත් ඔයි රූප ධර්ම හටගන්න විදිහ පෙන්න්නන්න. ඒවාගේම ඔබේ කර්මය වෙලා වෙත් ඔයි රූප ධර්ම හටගන්න විදිහ පෙන්න්න. හරිම අපූරුවට චක්ක උපප්‍රසාද රූපයේ චක්කවිඤ්ඥානයේ හටගන්න විදිය සහ, සෝතගාන ජීවහා කාය මනව විං්ඥාන ඔක්කෝ වැඩ පිළිුල සිදුවන විදිහ පෙන්න්න. නල්ේගිවිතරක් නෙේ දීවර්බහක්ම ඔක්කෝගේගම කතාන්දරේ පෙන්නල දෙන්න. ඇහැට පේන නොපන්න සේලම සත්්‍යයන්ගේ සංසාධී කතාන්දරේ හරිම පූරුවට පින්වර්ට්නනි බුදු දහම ඔස්සේ දැනගන්න පුළුවන් අනිත්තාගන්නම් මිති්‍යා දුස්තිිකයිනේ. නමුත් පිංවර්ටනී ඔය ඇත්තම් බුදුදහම කියල කියන්නේ ආගමක් විදිහට සලකන්න එපා. බුදුදහම කියන්නේ ආගමක් නෙමි මේ ලෝකෙ තියන සියලම කාණාවල හේතුත් පල ධර්මයන්ගේ කියාකාරීතයෙන් යුත්ත ධර්මතාවල වැඩපිළිවෙල යාකාරයම පෙන්වා දෙන භාගවතුන් වහන්සේ දේශනා කරපු නූනට හසුවන පින්වර්ත්තිී ඒ සුන්දර හේතු පර ධර්මයන්ගේ කියාකාරීතය. ඒ ධර්මතා සමුදාය. ඉතිං ඔය ඇත්තු ඔය නූතන විද්‍යාව උසස් කියල හිතනවා නම්. නිරාගමික ඔය ඇත්තු, ඒ නූතනේ විද්‍යාවිදියට සලකේ මේ අවුරුද්ධේ විස් විද්‍යාල වල අුතිෙන් උගන්නන්න ගත්ත කලින් ඒවා නෑ ඒකනෙමී දැමීකයි අලුස් සොයා ගැනීම කෙළ කිය කිය මේ අවුරුද්ධයෙන් අවෞද්ධට අෞද්‍යයෙන් අෞුදර විශේනිී දේශ පවා වෙනස්කර කර නූතන ලෝකයේ කිය කිය තාවමත් කෙලවරකට ගිහිල්ල නැති තාමත් නිශ්චිත තීරණයකට ඇවිල්ල නැති. එ පැහැදිලව තාමත් කෙලින්ම නිගමනයකට එන්න බැරවුණු කාරනාද. ඔ ඇත්තන්ට ේනවත් බදුදහමිසර ඔබය නූතනි විද්‍යාව එඉතාම උසස් කියලා කියනකො නිරාගමික ඔබ හරියට නූතන විද්‍යාව දූවිල්ලක් වගේ නම් බුදුදහම මහපොලෝ වගේ කියල තේරුන්ග නඕන කියලා. තමන්ට කරන්න පරිිදීවල්ලට තර්ක කරාන්නයන්නේ එෆා. තමන්ගේ නුවනට හසු නොවන දේවල්ලට තර්ක කරාන්නයන්නේ එපා. එන් මතුවෙන්නේ ඔබේ නූගත්කම ඔබේ. අනුවනකම ඔය ඇත්තන්ගේ ප්‍රඥාවේ දුරුවලකම. එනිසා සත් පුරුස පින්වර්ටනනි නිරාගමික කියන උදවිය නිරාගමික කිව්වාට ඒයගේ යටතිේ අපූරුවට පල්ලිය නං ආගමවිදිට මතුව නාකාරයේ පහුගේ කාලෙත් අපි හොඳට දැකලා තියෙනවා. නිරාගමික කියන අය බුදුදහමේ ඉන්න සමහර උදවී විතාක් නිරාගමි කරන්න ගියාට අපපුරුවට ඒ ඇත්තන්ගේ ආගමික පසුුවීම පල්ලිය පසුපස්සෙන් පැමිණි ආකාරයේ තියනෙහින්ද. නූතන විද්‍යාව කියන නොදියුණු ඒ වැලිකටයක් වගේ තියෙන දූවිල්ලක් වගේ තියෙන ද ඉදිරියේ බුදුද. මහපුලොව වගේ තියෙද්දි ඔය ඇත්තොත් නිලාගමික දීවල්වලට අහු වෙන්න එපා ඔවුන් පසු පස්සේ පල්්ලිය පිල්ලි තියෙන බව තීරුන්ගන්නට ඕනේ. සත්පුරුස පිංවර්ත්නී ඊළඟට හලතියෙන පස්නේ තෙරුවන් සානය ස්වාමීන් වහන්සේ සංකාරකයන්නේ කර්මේද. ස්වාමීන් වහන්සේ නමක් දීශනාවක කියපු කාරණාවක් ඇසුරින් පැනනැගුණ ගැටලුවකි, අනුකම්පාවෙන් පහතා දෙන මැනවී පින්වවාමින් අහස තෙරුවන් සාණයි කියලා. සත්පුරුස පිින්වර්නී. රූප වීත්නා සංඥා සංකාර විඤ්ඥාන කියන පංචුපාදා නස්කන්දයේ සංකාරකයෙන්ද වචනයෙන් කියවෙන්නේ චෛතසික ධරම පණහකට නමක්. ජේතනාවසා ඉතිරි චයිසික හතල් ස්නාවේ වීදනා සං්ඥාකෙන චෛල්සික දෙක වීදනාස්කන්දීයටට සංඥාස්කන්දීයට යනවා දෙපනා චෛසකයන්ගෙන් පණහක්ම සංකාර වෙනවා. පංචුබාධා නස්කන්දීදී. පටි්චි සමපාදේද සංකාරකිව්හම තත්තකතමෝ අවිචාපච්චා සංකාරා, පුඥ්ඥාබි සංකාරු, අපිඥාබි සංකාරවානෙන් ජාබි සංකාරූ කාය සංකාරූ, වචී සංකාරූ චිත්ත සංකාරූ. අවිද්‍යාවනිසාහට ගන්න සංස්කාර වෙන්නේ පුඥ්ාබි සංකාර පුඤ්ඥාබි සංකාරානෙන් ජාබි සංකාරකාය සංකාර වචී සංකාර චිත්ත සංකාර වෙනවා. සංකාරකීන වචනයත් යෙදෙන තැංවල හැටියට ඒ කවුන තේරුන් ගන්නට වෙනවා. සමතनाी යි භමික සංස්කාර කියන වචනේ ආවෝත් කාමරූපා අරූප කියන භූමිතුනීම හේතුපත්්‍යයන්ගෙන් හටගත්ත ධර්ම බව තේරුන්ගන්නට ඕනි. අනිච්්‍යාවත සංකාරයකීන්තන සංකාර කියන පත්යන්ගෙන් හටගන්න ධර්මවලට නමක්. පටිච්ච සමපා ධර්මයේදය සංකාර කියන්නේ පින් පව්වලට පුණ්ඥාබි සංකාර පුං්ඥාබි සංකාර අනංජාබි සංකාරවලට නමක් එතවොට සංකාර කියන්නේ කර්මේද කියල ඇහුවත් පං්ඥාබි සංකාර කියනෙ පුුණ්්‍යකරම අපඥාි සංකාර කියයන්නපා අපකාරම ආනෙන් ජාබ සංකාරක යන බලවත්දිහට දියුණ කරදත්ත කානා. එතකුට ඒක පින්වර්ති තේරුම්ගන්නට ඕනේ පතිජ සමපපාදයට අදාළව නමු සංකාර කියන වචනේ විස්තර කල්ල තියෙන පංචාස්කාන්දීදිී චෛර්සික පැත්තටයක තියන්නේ ඒවාගේම ත්‍රයිභූමික සංස්කාරය විදිර සියලුම පත්්‍යයන්ගෙන් හටගත්ත රණාවලටයි ඉතින්දි කියවෙන්නේ. සංකාර කියන වචනේ යෙදෙන තැනේ හැටීර තීරුම දැනගන්නට ඕනේ. සත්පුරුස පින්වර්ත්න ඊල්ළඟට හලතියන පස්්නය. සම්බුදු රජාණන් වහන්සේටත් ධර්මරත්නයට සංගරත්නයටත් නමස්කාරවීවා. මාගේ පස්නේ දැඩිමුන්ද දෙවියන් කියන්නේ සම්ය දුෘස්තිික දෙවිකෙනෙද්ද. මගේ මිතුරියගේ මව පිළිකාවකින් මියගිය මළගිය අය ගෙන්වන කතාකරන තැනකදි ඒ මියගිය මව ඇවිත් කියලා තියෙනවා, ඇඩිමුන්ද දෙවියන්ගේ අවසද උයනී වැඩකන පීතියක්ව ඉපදුනු බව. ඇයින් චුතවන දිනක නැවත ආත්ම හතරක් මනුල්සලුව ඉපද පෙරමෙන්ම පිරිකා හැදීමෙන් අල්පායුසූ මෑන බව. ඉතිං එම මව කියල තියෙන පොද ස්ථානවල අවසධ පැළ රූපණය කරන්න කියලා ඒ පිළිකා වැලන්ඳී මියගිය එකෙන් ගැලවීම පිණිස. එසේ කලොත් ප්‍රේතමවට ගැලවීමක් ලැබේවිද. ඇය පේතලෝකෙන් කතා කළේ මනුස්සලෝකයේදී අසනේපවී සිටි ආකාරයම හරිව වීදනාවෙන් කියලා මිතුරිය කියනවා. අවසද පොදු ස්ථානවල පැළකරන්න අපි උත්සාකරනවා. ඒ අපට පිනක් නිසා. ඔබ වහන්සේ පතන බෝධියකින් නිවන් දොර විවර වීවා සම්බුදු සරණයි කියලා. දැඩිමුුන්ද දෙවියන් සම්බන්ධව තිපිටකයේ විශේෂකානා අපිට මුණ නොගැවුනාට දැඩිමුුන්ද දෙවියන් සම්බන්ධව අපිට සාහිත්‍ය තැන්වලදී විවිධකානා හම්බ වෙනවා අර මාර පරාජයට අදාළ තැනේදීත් ඒවාගේම තවත් තැංවලද. නමුත් අපට දැඩිමුන්ද දෙවියන් මේ විදිහට මඟපල් ලැබුවා කියලා ත්‍රිපිටක සාධය කාණ ඔස්සේ ඒ කානා පෙන්නන්නට පුළුවන්කමක් නැහැ. නමුත් සමාජ මතයක් ඒ විදිහට තියෙනවා. එතකොට පිංවර්ත්නි කවුරුහරිකිෙනෙක් මියගියාට පස්සේ දැන් මිතුරියගේීමව පිළිකාවකි මියගිහිල්ල ඒ මලගියයාය ගෙන්න්නල කතාකරන තැනකදි. එය ඇවිල්ල විිස්තරේ කිව්වා නම්. එතනැද අවසදුූයන්නේ වැඩකරන පීතියක් විදිරි රිපර්ත්නා කියල කිව්වාන. මේ කිව්ව කවුණුකානා දිහා බලනකොටක්. අතීතය බලන්න පුළුවන්කමකොත් ඒ පේතියට තියෙන් ඕන. ඒවාගේම අනාගතයේ බලන්න පුළුවන් කමකුත් ඒ පේතියට තියෙන්න්නට වෙනවා. එතකොට ඒ පේතිය අතීතයත් බලන්න පුළුවන්, අනාගතයත් බලන්න පුළුවන් තත්වයට විශේෂ තිියුණුවක් ලබන් ලැබුණු. ආකාරය කොහොමද කියලත් අපිට එතින්දී. ඒතීර නකට එන්න වෙන කොහොම දෙේක වෙන්නේ කියලා. මෙතනදි වඩාම සුදු සුදේ පින්වර්ත්නි මේ වගේ ගැටලුවක්කාවහම. කෞරු හරිිෙනෙක් මලගේ තැනකින් ගෙන්න්න ලහෙම කතා කරලා මෙම කි්වා මෙහෙ මෙහෙම උනා කියල කියද්දි සුදුසමදේ තමයි ඒවාගේ තැන්වලට ගිහිල්ල තමන්ගේ හිත පීදාවට පත්කර ගන්නවාට වඩා පිංවර්ත්නී මව්පිය වෙනුවෙන් අවස්ස පින්කාංකර්ණයක, කොහොමත් පිළිකාවකිල්නම් මවමියගේ අවසද ගස් සිතවා පූජාකරණයක, අවසද උයන් සකස්කරණයක, බිහිෙත්ඒත් පූජාකරණයක, බොෝදනාවගේ හිත සුවපින්ස බිෙත්තයෙත් ලබාගන්නට කටයුතු බිහෙත්තෙත් දෙනක ලබාගන්න පුළුවන් ස්ථාන සකස් කළ දෙනක ඒවගේ පින්කංකරණක නම් ගොඩක් වටනවා. ඒක ඒ මියගිය ඥාතිීම් පාදත්වූප ජීවී තැනක නංඉන්නේ ඔවුන්ට ඒ පින් අනුමෝදං වෙන්නත් පුළුවන්කම ලැබෙනවා. ඒවාගේම පින්වර්නි ඒ පින්කම කරන උදවියට පිළිකාන් සභාගාදී අසනීප හැඳින් නැතුව, රෝගාබාද හුඟක් අවම තත්වේට පත්වයන රෝගාබාද හැදින් ඇැති මට්ටමකටඋුණත් තමන්ව පත්කරගන්න මේ පුුණ්‍ය කර්මය උපකාර වෙනවා. එනිසා පින්කන්නන් කරන්න ඒක වටිනවා. නමුත් අර මියගිය අය ඒ මළගේීඥාතීන් ගෙන්න්නන තැනේ කතා කලාකි වහම. පිළිබඳවනන් ටිකක් විමසිල්ලෙන් හොයා බැලීම වඩා සුදුසු වෙනවා. සත්පුරුස පිංවර්නී ඊළඟට හලතියෙන ප්‍රස්්නේ අපේ හාමුදුරුවන් වහන්ස මේ පැහැදිලි කරදන සේක්වා මේ ආනන්තත් තීර ගාථාවල එද්දාස් විසි නවේ දවාසිතීම් බුද්ධතෝ ගන්හි. දියසාසානි බික්කුණෝ චතුරාසීති සහස්සානී ඒ මේ දම්මා පවත්තිනෝ. පදේ ආනන්ද හිමියම් පවසන පරිදි. අසූ හාරදහසක් තමන් විසින්ද ඉගෙනගත් බවත් දරාගත් බවත් සඳහන්. ඒ අනුව මේ මගින් අභිධර්මය ප්‍රතිස්සේප කරන අයට පිළිතුරක් ලැබෙනවනේද. ඒ කාරණකල් ස්වා මින්වහන්සේ පහදන දෙනසේක්වා ඔබහන්සේට නිර්වාණයේ දුර නොවේවායි පතමි තුනුරුවන් සරණයි කියලා. සත්පුරුස පිංවත්නී. ආනන්දත් තේරගාථාවල විතරක් නෙමි. ටිපිටක තවත් තැම් බොහෝම යත් තියෙනවා අභිධරම අභිවිනයකන වචන සඳහං වන. ඒ පිළිබඳව පින්වණි කිසිම සැකයක් ගැටලුවක් නෑ මෙව මේ කෘතිමෝ නිර්මාන්තයකන කුමන්තරකාරී දේවල්. අතීතයේදීත් බුදු්දහම පසුබර්සවන්නට කටයුතු කරන අයාතරේ මෙවැනි උපක්‍රන් මෙවැනි ක්‍රම තිබි ලතියවා අපිට හම්බ වෙනවා අභිධර්ම පිටකේ පිළිබඳ අතීතයේ ඇතුවුණු මතවාද එහෙ අපි අටුවාපොත්වලදී. ඒවගේ වර්තමානයේදීත් අභිධර්මයට හුඟක් අය බයයි. අපිට ජීවමාන බුදුරජාණන් වහන්සේ හා සමානය අභිධර්මය. මොකද අභිධර්මය ඉදිරියේද මොන පස්නයේ ඉදිරිපාත් කළාත් අභිධර්මයෙන් අපූර උත්තරයක් හබවනහින්දා. අභිධර්මය ඉස්සහා විස දෙන්නේ නැතිව හිස්තනයක් වතියෙන කිසිම ගැටලුවක් නෑ හැම ගැටලුවක්ම විස දෙෙනවා. ඒනිසා පංවර්ත්නි ඔය සත්පුරුසයෝ නිරන්තරයෙන්ම භාගවතුන් වහන්සේ විසින් දේශනා කරපු අභිධර්මය. ඉගෙන ගන්න උත්සාාවන්ත වෙන්න අභිධරමය පිළිබඳ වැදි මතප්‍රචාරය කරන්නේ ඒ ඇත්තන්ට අභිධරමේ ඉගෙන ගැනීම දුස්කරතාවේ තියෙනෙ හින්දත් කුමන්තණකරුවන්ටනා පිංවර්නී අභිධරමය ලොකු හිස රදයක් වනහින්දා. ඔවුන්ට බුදුදහම කිසිසේත්ම යටපත් කරන්න හැකියාවක් ලැබෙන්නේ අභිධරමේ තියෙන් තා කාලයක් මේ ලෝකයේ විද්‍යාව කොපමන දියුණ වීගෙන ආවත් අද කියන්දේ හෙට වෙනස් කරකට විද්‍යාව කියනකොට පින්ංවර්නී අිධරමේ. අපූරුවට කවදාවත් වෙනස් නොවන ආකාරයට ඒ කවුණු සඳහන් කරනවා ජියමාන් බුදුරජාණන් වහන්සේගේ උතුම් සීමුකන් දීශනාකරපු අභිධරමේ ඔය ඇත්තුත් දැන ඉගෙන ගන්න කටයුතු කරන්න. සත්පුරුස පින්වර්ත්නී ඊළඟට අහලතියෙන ප්‍රශ්නය අවසරයි ස්වාමින් වහන්සේ. නිවැදිව සත්‍යයක්්‍රියාවක් කරන්නේ කෙසේද. ඒ සඳහා අනුගමනය කළ යුතු යා පටිපාටය කුමක්ද, තෙරුවන්සානෑ ඔබහන්සේට නිදුක් නිදූගී චිත ජීවනය ලැබීවා කියලා. සත්පුරුස පින්වුවත්නී නිවැදිව සත්‍යයක් ක්‍රියාවක් කරන්න නම් පළමියෙන්ම ඔය ඇත්තෝ සිල්වතිෙක් වෙන්න වෙනවා. ඔයහැත්තෝ, අඩුමතර මේ පන්සිල්වත් සමාදං වෙන්න ඕන. පන්සිල්වලට ඉහලා ජීවට්ටමක එහෙම නැත්තං අටසිල් දස්සිල් නවාංග සිල් වැනි සීල්වලටියයෑම සුදුස්සුයි, ඒවයින් වඩා හොඳ උසස්පති පලගන්න පුළුවන් කොහම උුනත් ඔබ සිල්වතෙක් වෙන්න වෙනවා. ඒවාගේම ඔබ ගුණවතයෙක් වෙන්නත් ඕන. ඔය ඇත්තංඟ හිත සන්තතිය බලවත් කුසලයක තියෙන්න්නත් ඕන. ඔබ සත්‍යයක් ක්‍රියාව කරන්නට ගන්නා කානාව නිවැරදි නිරවුල් පැහැදිලි පිරිිසුදූ සත්‍යයම දෙයක් වෙන්නත් ඕන. ඒ සත්‍යම අනුවත් පිංවර්ත්නයේ සත්‍යයක් ක්‍රියා කරන්නට ඕන වටකුරල්ලෙක් විදිට මහගෝධි සත්‍යයන් වහන්සේ උපත්තිය ලබල හිටියත් එදා සත්පුරුල්ස පින්ංවර්ට් නී. අතීත මහාපිරූ ගුණ ධර්ම, අතීතයේ මහාපිරූ සීලාදී ගුණ ධර්මවලින්, මේ වටකුරුල්ලා පෝසත්ව හිටියා එදා සත්‍යයක් ක්‍රියාවක් කලා තමන්ත මේ මුහුණ දෙන්න සිද්ධ වුණු ගටලුව පිළිබඳව වනිසා ලැවගින්න එදාන් දෙ වුණා. ඔය ඇත්තොත් සිල්වත්ව, ගුණවත්ව ඔය ඇත්තුූ සත්‍යයක්්‍රයාවට ගන්නා කාරණාවනිතාම් පැහැදිවපබල කානාවක් බවට පත්කරගෙන දෙවියන්ටත් ආධාත්නා කරලා ඒ සත්‍යක්‍රියාව කරන හේතුව ගැනත් කලපනා කරල, සත්‍යයක්්‍රයාදී කටයුතු කරන්න ඔය ඇත්තන්ට උසස් ප්‍රතිපල් ලැබීවී. සත්පුරුස පිංගුවත්නී ඊළඟට හලතියන පස්නේ. හාමුදුරුවනේ නිවසකට යනවිට ජෝතිසේ ආකාරයේ නැකත් බලා. දිසා බලා ඒ ඒ පාටවලින් සැරසී මිනිසුම් කිරි උතුරනවා. තවද හාමුදුරුවනේ මිනිස්සුන් ගෙවසාධන විට මුල්ගර්ට යන්නේ බොහෝ ජෝතිස කටයුතු අනුවයි. හාමුදුරුවනේ මා බුදුන් සරණගිය කෙනෙක්. මෙහෙම දේවල්වලට කිසිසේත්ම කැමැත්තක් නැහැ. හාමුදුරුවනී අප මේ දේවල් අපේ ධර්මය අනුව සකසාගන්නේ කෙසේද. එක් බිඳක්වා ජෝතත සාරණයන්නමා කැමති නැහැ. ඔබවහන්සේට මේ ආත්මීම උතුම් නිර්වාණයම සාක්සාත්වීවා සාධසාධසාදු කියලා. කවුණාවන්තේ ගුණබල සත්පුරුස පිංවර්ත්නී. ඔය ඇත්තුූ කුසලේට මුල්තැනදීල උබේජීවිතේ යහපාතේවල් ආරම්භ කරන්න. මුලින්ම සිල්වතෙක් කෙන්නේ. ඒ රකින සීලීට මෙලෝට පර්ලොවට දෙලෝට විපාක ලැබෙනවා. ඒවාගේම ඔය ඇත්තුව කරන කානාවට සැල සුමක් හදාගන්න. නිවේස්නං ඉදිකරන්නේ සැසුමත් තියාගන්න මම ධනයූපයන්නේ මේ විදියට නොනවත්තා මේ විදියට වැඩ කටයුතු කන නිමා කරන්නේ මේ විදිහට ආදී විදියට වීදෙන් ඔොය ඇත්තු සැලැස්ම කදාගන්න. අව්ව වැස්ස මනබාධ ආවත් ඔබ නොනවත්තාම ඉදිරියට යන විදිහත් අනවස්ස වීදං වෙන දෙන්නේ නැතිකමත්. ඒවාගේම කරන කානාවට හොඳ සැලස්මක් හදාගන්න. හොඳ සැලස්මක් ඇතුව පුහුණු සමකයනුත්. අරගෙන ඔය ඇත්තුූො දක්ෂ විදිහට ඒ කවුණු කානා මෙහේවමින් කටයුතු කරගන්න පින්වත්නී කුසලේ ගැන විශ්වාසේ තියන්න. දෙවියන් ආරාත්නාකා න අමනුස්සාදීන්ගෙන් උපත්‍රවාවොත් ඒවා ඒ අය බලාගනීවේ. ඔයත්තුෝ පින ගැන විශ්වාසේතියන්න ඔබේ කුසලේ ගැන විශ්වාසේතියන කරන කානාව කල් නොය වාශෂ්ත කරගන්න කටයුතු කරගන්න අමනුල්සාදී වෙන අදේවල්වලින් ඔළුව නරක් කරගන්නත් නැතුව ඔය ඇත්තු ධර්මවාදීවම කටයුතු කරමින් කල් නොයවාපතිඵලගන්න පින්වත්නී විශ්වාසේතියන්නේ කුසලේ සම්බන්ධව කුසාල් දියුණු කරගෙන කුසලෙන් ඉදිරියට එන්නට කටයුතු කරන්න වගබලයා ගන්න. ඊළඟට හලතියන පස්නේ පින්වස් ස්මීින් වහන්සේ. ධර්මමාර්ගේ වැඩීමේදී සත්්‍යේ පුද්ගලයෙක් නැහැ කියන එක පාදලා දෙනවා. ධාතුූන්ගෙන් හටගත්ත ධාතුකොට සමූහයක්මිසක්. මමයි මාගේ කියලා ගන්න දෙයක් නැතිබව විදාසනා කරන්න කියනවා. මට ඇති ගැට ලුවස්වාමීින් වහන්සේ සත්්‍යේ පුද්ගලයෙක් නැහැයි කියලා හිතුවත්. අපිට තුවාලයක් වුණො සරීදයට පහරක් වැත්නොත්හි දෙෙනවා. අසනීපයක් වුණොත් වේදනාවෙන් පීඩාවට පත්වෙනවා. ඒ වගේ වෙලාවක මේ සරීදය මම මගේ කියලා ගන්න බෑ කියලා හිතන්නේ කොහොමද. අපිට ඒ වේදනාවන් දැනෙන්නේ කොහොමද, කවුණාවෙන් පහදාදන සේක්වා කියලා. සත්පුරස පිංවර්න ඒ වේදනාවන් දැනෙන්නේ මේ රූප හේතුූන්ගෙන් හටගන්න හින්දා. ඒ වේදනා සඥ්ඥා සංකාර විඤ්ඥානයෝ හේතුවන්ගෙන් හටගන්න හින්දා. ඒ වේදනා දැනෙන්නේ ඒ අපහසුකන් දැනෙන්නේ පිංවර්ටන අපි ඒ වස්තුරූපයේ ඇතිවන ඒ විඤ්ඥානයෙන් ඒ ආරම්මණය අරගෙන අපිට ඒක දැනෙනකොට ඒ ඇතිවන ස්වභහවීහින්දා. ඒ අපේ සිතහඳු නාගෙන ඇයිම් පස්සේ කායික වේදනා ආදියේ විඩිමින් කටයුතුකරන හිදේ පස පස්සේ අතීත කරමාදී බොහෝ හේතුත්ඇැති. මෙිහි තුපර් ධර්මයන්ගේ කියා කාරීත්්‍යයක් ඕක තේරුන් ගන්නන? ඒයඇත්තන්ට ස්කන්ද ගැන දැනගන්න වෙනවා ධාතු ගැන් දැන ගන්න වෙන ආයතන ගැන් දැනගන්න වෙනවා ඉන්ද්‍රයේ ධර්ම ගැන් දනගන්න වෙනවා. ඔය සත්පුල්ස පුර්්‍යවන්තයිනට ඉස්කන්ධ ධාතුවා ඇති ඉන්ද්‍රයාදී ධර්මතා වැඩ පිරිවෙල නුවනට හස්සු කරගන්නට වෙනවා ඔය කවුන තේරුම් ගන්නට එතකොට අපූරුවට ෝක වෙන්නේ කොහොමද කල තීරුම් ගන්න පුළුවන් සත්්‍යේ පුද්ගලීක් ආත්මයක් මම කියලා දෙයක් නෑ. ඒෙනුවට ස්කද ධාතුවා ඇති ඉන්දියකෙන දර්මතාාවල වැඩ පිළිවෙලා තියනවා ධර්මතා හඳුනා ගන්න්නේ නැත්තුව මේ මෙහිමයි වෙන්නෙ කළ කිව්වඩ තේරුම් ගැනීමත් දුස්කරවේවි. ඔය ඇතු ධර්මතා හන්නාගන්න එතකෝ චිත්ත කිරියවායු ධාතුුව. කායි විඤ්ඥාත්තිය අට්‍ය සංගාතයේ ආදී අපූර කතාන්දරයක් හම්ඹවීවි. චිත්තකිරිය වායෝධාතු ඒවාගීමවා වි්ඥාතිය පින්වත්නය අටි සංගාතාදී වැඩ පිළිවෙද හම්බ වීවි ඔය ඇත්තු ධර්මතා 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 විදිහටම නුවනට හසුකර ගනීවී. සත්පුරුස පිින්වත්නී ඊළඟට අහලතියෙන පස්්නේ අතිපූජනීය ස්මීන් වහන්සේ. ඉපදනු අලුත බිළුඳු දරුවන් නින්දේදී සමහරවිට හැඩීමටත් සමහාරවිට සිහාසීමටත් හේතුව චුතිසිතෙහි විපාකයේ අනුව පහළවන පදිසන්දි හිතට අඩමුණුූ අකුසල හෝ කුසල හේතුවත්ද ඔබොහන්සේට මඟ පර නිවන අවබෝධ වීවා කියලා. සත්පුරුස පිංුවත්නී නින්දේදී සමහර දරුවන් අඩන්නත්. සිනාසන්නත් හේතුව. චුතිසිතේ විපාකයේ අනුව පහළ වන ප්‍රතිසන්දි සිතට අරමුණු වුණු. අකුසලොහෝ කුසල හේතුවදද කියල ඇහුවොත් චුතිසිතේ පවිපාකයේ විදිහට කියන වචනය එනකොටම ඒ වචනය වැරදි. චුතිසිතේ විපාකයක් නෙමේ පතිසන්ධ විඤ්ඥානය. චුතිසිතයෙන් පස්සේ අත්තරක් නැතුව ප්‍රතිසන්ධදි විඤ්ඥානයේ පහළ වෙනවා පතිසන්ධදි විඥ්ඥානයේ චුතිසිතට කලින් තදාආරම්මනයන්ට කලම් බාංග තදා රම්මණයන් ඇති වෙනවනන් ඒ වටකාලින් ජවන් සිත්වල විපාකයේ ජවනය කරමය කරමණ මිති ගති නිමිතිවලට අනුව සැකසෙන්නේ ගරුකා ආසන්න ආචින්න කටත්තාදී කරම වැඩපිළිවෙල අනුව. එතකොටට චුතසිතේ විපාකය අනුව පහළ වන ප්‍රතිසන්දි සිත කියන එක වැරදි එක එහෙමනෙමෙයි එන්නට ඕනේ ජවන් හිතට විපාකයක් විදිහට ලැබෙනවා ජවනය ගරුකා ආසන්න ආදී විදියට තේරුම් ගන්න වෙනවා. එතකොට කුසලා කුසල හේතුවදද කියල හැවොත් ප්‍රතිසන්දිි සිතට අඩමුණු වූ කුසලා කුසල හිේතුවක්ද කියල ඇවොත් සත්පුරස පිංවර්නි පතිසන්දිී හිතං ප්‍රතිසන්ධි කෘත්‍ය පමණයි කරන්නේ. පතිසන්දිී හිටං වෙනත් ආරම්මණයක්න් අරගෙන කටයුතු කරන්නේ ප්‍රතිසන්දි හිත. ප්‍රතිසන්දිසනයේදී දුරුවලයි පතිසන්ධිකුත්යේ විතරයි කරන්නේ. ඉන්පාස්සේ භවාංගාදී ඒ මනායතනයත්තයක චිත්තවීතික යාාත්මක වෙන්නට ඕන එතනැද විවිධාකාර ආරම්මන එනවා ප්‍රතිසන්ධි හිතා අභාාවේදිගීල බොහෝ කාලයක් එතකොට ඒ ඇතිවන හැම සිතක් පාස්ආම ඒ උප්පාද සතිති බංග කියීන සනත්‍රේීයනෙහින්දැයි ඔොක්කොම ඇතිවනැතුව ය පරම්පරා ඒ අතරේදී අර දරුවන්ට. ඒ දරුවන්ගේ මනා එතනේ අතීතාරම්මණයන්ගේක චිත්තවීතිය ඇතිවෙනකොට යම්යන්දේවල් ඇතිවෙන්න පුළුවන් සමහට මවගේ කවුණු දැනන්න පුළුවන් සමහට පියාගේ කවුණු නිවසේ කවුණු දැනන්න පුළුවන් අරවිදිහට උපත්වය ලැබවාට පස්සේ ඒ ගෙදර ඉන්නකොට අම්මාගේ තුරුලේ තාත්තාගේ තුල්ලේ ඉන්නකොට නිදාගෙන ඉද්දි අ උප්පත්වය ලබල ඉන්න මේ දරුවවාක්. මවකුසිම් බිියුණමී දරුවා ඉින්දීදී හිනාවීම් වගේ දීවාය කරන්න පුළුවන් සමහරලාවට ඒකට සිනාසීම පසුපස්සේ අතීතිහිතුව දම්මාදම්මන වැඩ පිළිවෙලක් තියන පුළුවන් සමාරවෙලාවට ඔවුන්ගේ සිනාමුහුණක් ඔවුන්ට ඇතිවුනාට මවපියන්ට ඔුන් සිනාසිනවා වගේ දැන්නාට ඔවුන්ගේ ඒ සිනාමූන ඔවුන් සිනහා වුනො එකක් නොවෙන්නක් පුළුවන්. සමහයාට තාම සිනහාාව හඳුනාගෙන නැතුව තියෙන අවස්ථාවක් වෙන්න පුළුවන් වෙන යම්කිසි ආකාරයක් වෙන්න පුළුවන් කල්්‍යාන කොත්තමයි ඒරියව් ඒ විදිහට සැකසෙන්නේ. පින්වර්ත්නිි ඒේ අවස්ථා වනුව තීරුම්ගන්න ඕන අතීතාරම්ම නොහෝ වර්තමාන ආදම්ම නොහෝ යම් අරමුණකෙක්ක එහම සිනාහාසින්න උනත් පුළුවන් සිහා නොවී සිනාවක් වගේ වැරවර්ධවා තේරුම්ගත්ත වෙන්නක් පුළුවන් ඒ අවස්ථානුකූළුව තීරුම්ගත යුතුයි. සත්පුරුස පින්වුවර්ත්නී ඊළඟට හලතිීන පස්්නේ පින්වත් හා මුදුරුවනේ. මේ මහෝතේත් වෙන සක්වලවල් වල බුදුවෙන්න පෙරුම්පෝන බෝධිසත්වයන් සිටී හැකිද. ඔවුන් බුදුවන්නේ මේ සක්වලේමද ඔබහන්සේට තෙරුවන් සාණය කියලා. පිංවර්ත්නී ඕනෑම සක්වලක බුදු පසේ බුදු මහරහාත්කෙන සාාවක බෝධීට අනාගතයේ පත්වෙන්න පුළුවන් කෙනෙක් ඉන්න පුළුවන්. හැබැයි පිංවර්නි භිවර්ණ ලබන්න වෙන්නේ මේ සක්වලේදි. ඒවාගේම පින්වර්න ඇවිවරණ ලැබීම විතරක් නෙමයි වාපපනිධාන මනෝපනිධාන පසු පස්සේ ඒවාගේ මේසක් කොලට අදාල බොහෝ කවුණු කාන තියෙන්නේ. තුන්තරාබෝධීෙන් එක් තරාබෝධයකට පත්වෙන්නට වෙනසක් වලවල්ලල හේතු සම්පත් ඇතිකද ගන්න පුළුවන්. ඒක බරිකමක් නෑ පෙනස්සක් වලවල්ලලත් පිංවර්ත්නී ඒ භහමි තිස්සකම තියෙනවානේ අනාගාමය උත්තුමන් සහ රහතන් වහසල වාසයකනයේ සුද්දාවාසයහෙමත් ගන්නකෝ එතකොට සාාවකබෝධය ඇත්තපවයින්න පුළුවන්. ඇසාාවකබෝධිය මහාබෝධිිය පච්චික බෝධිය ආදීවි නමුත් පිංවර්ත්නී මේ මගුල්සක් වලේ තමයි ලෝතරාභාගවත් බුදුරජාණන් වහන්සේ නමත්. හවෙන්නේ බුදු පියාණන් වහන්සේ නමක් පහළවෙන්නේ මේ සක්වලී මයේ. සත්පුරුස පිින්වුවත්නී ඊළඟට හලතිීන පස්නේ අවසරෑ පින්වාත් ගෞරෝණීය කල්්‍යානමිත්තු සාමීන් වහන්සේ. ගිහියෙකුට අස්ුභභාවනා වඩනාකාරයේ පිළිබඳ. පියවර සහිතව ලිපියක් ඉදිරිපත් කරන්න පුළුවන්ද. ඔබවහන්සේට බොහෝම පින් වගේම පතනබෝධියකි නිර්වාණය සාක්සාාත් කරගත හැකි වීවායි පාර්ථනාකරනවා තෙරුවන් සනය කියලා. ඕ සත්පුරුස පින්වර්ණි පුළුවන් අපි අතින් එහෙම ලියවුණු අස්වභාවනාකමට වාක්‍යතින අපි ඔ ඇත්තන්ටයේ ඉක්මනින් ලබා දෙන්නම්. අපේ පොි හාමුතු ඉතික ලබාදේවි අපි ලබා දෙන්නක් ඉක්මන්ට. ඊඟට හලතිීන පස්්නේ ස්වාමීින් වහන්සේ. සාමනීර ස්වාමීින් වහන්සේ නමගේ අඳනයේ කැඩී වැටුනොත් පැවිදි බව අහිමි වෙනවාද. පෙරදහාම්තුද එහෙම සඳහන් වන තැනක් තිබෙනවාද අනුකම්පාවෙන් පෙන්වා දෙනසේකවා සාධසාධ සාධ කියලා කවුණාවන්ත ගුණබර පින්වර්නීප. සාමනීර ස්වාමීන් වහන්සේ නමක් බවට පත්කරනකොට ආචාර උපාද්‍යායන් වහන්සේගේ අති අය අවි්චිින්ව පැවතින සඟපරපුරෙන් ඒවිදි සිවුරු කරපටි බැන්ල සරීරේ තුළ ඒ විදිහත මේ බෙල්ලේ සිවරු කරපටි ගැට ගන්නට ඕන. එතක ඒක සේමා මාලකයට අරගෙන කරන ඥප්ති චතුත්තකාම විනේ කරමයක් නෙමේ. ඒ සංඟ පරම්පරාවෙන් පැමිණෙනකමයක් සාමනේයට හාමුදුරුවන්ගේ හෝ ඒ උපසම්පදා පේසකයක් ඉන්න කෙනේගේ උපසම්පදා නොවනු ඒ සාමනේර හිමිනමගේ. සරීරයෙන් අඳනී විතරක්න මේ සිවරත් බඳපටියත් ඒ නූල් පොටක්කත් නැතිවුණොත් නැවතත් පැවිදිවෙන්නට ඕන නැවතත් මහන කරනවා. නූල්පොටක්වත් නැති වෙෙන දෙන්නේ නූල් පොටක්වත් ඇගේ තියෙනට ඕනේ නූල් පොටක්වත් ගැලවෙනවා කියන්නේ ඒ අවි්චින්නකම බිඳිල යනවා. එල්සා නූල් පොටක්වත් ගැලවෙෙන් නැති විදිහට තියෙන්නට ඕනේ ඒ පිළිබඳව බොහෝ විස්තර තියන අපිේව දැනුවත් කරන්නං ඔය ඇත්තන්ගේ අවසතා අනුව. සත්පුරුස පිංවර්ත්නි ඉහිළඟට අහල තියෙන ප්‍රශ්නය අවසරය පින්වත්ස්වාමීින් වහන්සේ. මාගේ ගැටලුව වූයේ ඇසලපෝය ලබන විට හැම නිවසකම ඉදිරිපස පහම් පැලයක් සාදා ගොමමැටිගා පහම්පත්තුකර බුදුන්වන්නවා. එස්සේ කරන්නට හේතුව කුමක්ද පින්වත්ස්වාමින් වහන්සේ. කවුණාවෙන් පහද අදන සේක්වා. අපගේ පින්වත් සාමින් වහන්සේට උතුමූ චතුරාර් සත්‍ය ධර්මය මේ භවයේදීම අවබෝධ වීවා කියලා. කවුුණාවන්ත ගුණබර පින්වර්ත්නී. පසු පස්සේ අතීත හේතු බොහෝ මෙයක්ත් තියෙනවා එක්ක එකයි ඒ පිළිබඳ විවිධ මත දරනවා. සමහරුම් පෙරෙහැර ඇසල පෝයට යෙදෙනෙහින්ද එහෙමකරනවා. දීවාලවල පෙරහැර ඉවාගීම අපි උතුම් ධන්තධාතුන් වහන්සේගේ දල්දා පෙරිහැරවාගේ පෙරෙහැර තියනෙහින්ද එහෙම කරනවා. තවත් සමහරුන් ඊළඟ කන්නේට සූදානංවීම වෙනුවෙන් එහෙම කරනවා. තවත් සමහරුන් චාීතයක් විදිහට පම්පරාවෙන් පැවතෙනෙහින්ද එහම කරනවා. තවත් සමහරුන්ගේ ඒ සම්පදාය වෙනස්සෙලා තමන්ගේ ගම්පලඇත්තුලට අධිපති දෙවරුන්ට ආරෝපනය කරමින් ඒ දෙවියන්ට අදාළ කාණාවක්විදියට එහෙම කරනවා. එක කාරණා ඒ පිළිබඳවතියෙනවා. නමුත් පින්වර්නි තවත් සමහරුන් වස්සානකාලේ වගේ පිම්බර කාලයක් ඇසලපෝයෙන් ආරම්භ වනහින්ද එහෙමත් කරනවා. එකහොම වුණත් පිින්ුවද නිවසක් නම් පිරිසුදීම වඩා සුදුසුයි. ඒවාගේම දෙවියන්ට ආරාත්නා කළ මල් පහම් පූජා කලා කෙනෙකිී ගැටලුවකුත් නෑ. බුදුන් වලන්න පුළුවන්නන් හැමදාම ඒ විදිට අරි කමන්නේය ඔබට දෙලුවට මේ උපකාර වෙනවා. එහි වරදකුත් නැහැ. කන අංගයින් ඔබට එහපතක් වෙනවා නම්. ඒ නිසා කරන අංගෙන් ඔබේ දෙලුව හිත සුව පිණස යම් කවුණක් වෙනවා නම් එවැනි සංස්කෘතිකකාංග සිදු කලා කල වරදක් වෙන්නෙත් නැහැ. නමුත් උනුරුවන්සාන යන්න දෙවියන්සා අමනෝසා දී වෙනත් පිරිසානයන් ඇැතුවන්සා නයෑමේ තීරුමක් නැහැ. සත්පුරුස පින්වුවත්නී ඊළඟට අහල තියන පස්නය ටිපිටකේහු අටුවාාවේ සඳහන් වන තැනක් තියනවාද ස්වාමීින් වහන්සේ. අනකම්පාවම් පෙන්වාදින සේකවා කියලා. පංවර්නී පස්නේ මකක්ද කියෙන ගැටලූ තියෙනවා.. අර සාමනීර වාමීන් වහන්සේලාගේ මහනකම සම්බන්ධවතියන කොටසකටමයි ඒ ඇවිත්තියෙන්නේ එතනදී ඇතිිපිටක කටුවාදී ඒ කවනු සඳහන් වන තැන්තියෙනවා අපි ඒ පිළබඳු ඔ ඇත්තන්ගේ අව්‍යථාවයා අනුවේ ඉතරට දැම් දෙනු දෙන්නා. සත්පුරුස ෆිංගුවත්නී ඊළඟට හලතියන ප්‍රස්නය ස්වාමින් වහන්සේ ආනන්තදය පාපකර්මයක්කද ගත්තොත්. නිවන් දකිනාතුරු පල දෙනවාද. ඒ කර්මේගෙවී අහෝසි වෙනවාද. එහෙම වෙනවානම් මුගලම් මහරාතන් වහන්සේට පලදුන්නේ ඇයි එහෙම. අහෝසි නොවී සසරේදී පලදනවා නම් ආනන්තරිය පාපකර්මයක් නොකල කෙනෙක් නෑ නේද මේ සසරයේදී. අගමුලකුත් නැටිනම් සසරේදී සුද්ධවාස විතරැයි ගිහින් නෑ කියන්නේ. කියලා සත්පුරුස පිින්ුවර්ත්න ඒ පස්නේතිී ඔයඇත්තු අන්තේටයන්නේ පාවිපාක දෙන ආකාරයක් තියෙනවා. ඒ පිවර්ත්න එතනද උප විපත්තියේ කාල විපත්තිය ප්‍රයෝග ගති සම්පත්තිය උප සම්පාත්තියේ කාල සම්පත්තිය ප්‍රයෝග සම්පත්තිී. ඔය කවුණුවලටත් කරමකතාන්දරී දාන්න වෙනවා. කරමකතාන්දරේ ඌහටත් අරගන්න, එතනද පින්ංවුවර් ආනන්තරිපාපකරම කියනය එක තීරුම් ගන්නත් වෙනවා හරියට ආනන්තරිපාපකරමයකෙන ආනන්තරය අනතුරු බවී ඊළඟ බවී අනිවාරයෙන් විපාක දෙන කරම. ඊළඟ භවේ අනිවාරී විපාක දෙනවා ඉන්පස්සේ අවස්ථානකූලව කර්මය මතුවෙන පුළුවන් සමහර කරම තියෙනවා, පින්වර්න ගති සම්පත්තිය නිසා උපදිසම්පත්තිය නිසා කාලය සම්පත්තිය නිසා පයෝග සම්පත්තිය නිසා විපාක දෙන්න අවස්ථාවක් නොදින් විදිහටම තියෙන කරම. මොකද ආනන්තාය කර්ම කලා කියලා අනන්තාර කරමයට අදාලෝම පින්වත්නි හැම්මදේම විසඳෙන්නේනිේ. අනෙකුත් කරමත් ඕන තරන්තයනවානේ එතකුට අනකුත් කරම විපාකත්තියෙන අනන්තර පාපකරමයට විතරස්යල්ල බර කරන්න බැහැ. මුගලම් මහරතන් වහන්සේගේ ඒ අතීත මවපයේ ගාතනාදී අකුසල කරම විපාකයක් අර විදිහට මතූනේ එ මුගලාම් මහරාතන් වහන්සේට විරුද්ධවේ උපාක්‍රම කරනකොට. පලවෙනිවතාවේ ඒ කරමේතිබුනත් මගහැල්ල වැඩම කළ. දෙවැනිවතාවත් ඒ කරමේ තිබුනත් මගහැල්ල වැඩම කලා පපුරුවට වැඩම කළේ. නි වතාව යට මහුණ දුන්න. පිංවත්නී අනන්තරපාප කර්මයක අන්තුර්ු භව විපාක දෙනවා කර්මයකි ව්වාම හැමෝගේම පසුපස්ේ ඕන තරම් විවිධාකාර බරපත්ල කකුසලකාරමසා කුසලකාරම විධ විදිහඇතියෙන්න්න පුළුවන් ගති උපදි කාලපයෝග අනුවඒක සම්පාති යපත්තිකමේටත් අනුගතය බලන්නට ඕන ජනක උපත්තම්භ උප්පේලෙක උපගාතක විදිටයක බලන්න ඕන. ිට දම්මවත්න උපාචවීත්ය අපරාපරියවීත්න හෝසි විදිහටත්යක බලන්නට ඕන, ඒවාගේම පින්වර්ත්නිි ගඩුකාහසන්න ආචින්න කටත්තා විදිහටත් ය බලන්න වෙනවා, කුසල කරමේ අකුසල කරමයාදී විදිහටත්යව බලන්න වෙනවා, ඒ විදිහට බලන්න කොටයි ඔය ඇත්තන්ට පැහැදිල් නිරවුල් උත්තරේ හබ වෙන්නේ. සත්පුරුස පිින්ුවත්නී ඊළඟට හලතියන ප්‍රසනේ තෙරවන්සාරනය ස්මීන් වහන්ස මෙම ගැටලුවේදී මාගේ වාග විලාසේ පිළිබඳව සමාවදින සේක්වා. අභිධර්මයට අනුව සියල්ල අපි විඳවාන්නේ විඳින්නේ අපිට ඇතිවන සිත් මතයි. සිතක් ඇතිවද්දී ජවන්සිත් ඇතිවෙලා ඒ ඒ ජවන්සිතට අදාළව කරම සකසනවා. ජවන්සත් නිසා ඇතුවුණු සක්තිය පසුකාලෙක කර්ම විදියට අපිට පැමිණෙනවා. මට ඇති ගැටලුව පැහැදිලි කරන්න. මෙම උදාහනයේ ගන්නම්. මං කලින් ආත්මික කාගේ හරි මවක් මරනවා. එම කර්මය නිසා ලබන භවයකදී මට මවක් නැති දරුවෙක් විදිහට ඉප දෙෙනවා. දැම්මං එම නිසා අනේ මට මවක් නෑ කියලා හිතහිත දුකින් ඉන්නවා. ඔන්න ඔය දුකින් ඉන්න එකටද කර්මය පල දෙනවා කියන්නේ. අම්මා කෙනෙක් නැතිනිසා සතුටෙන් ඉන්නත් පුළුවන්නේ. එතකොට කර්මය මොකක්ද එවිට කර්මය කියන්නෙත් අපි ඉදිනතා වෙන සිද්ධි නිසා ජවන්සිත් ඇතිකර ගැනීමද කියලා. පින්වත්නි ඔය කියන විදිහට වෙන වනන් කොච්චට හොද කියන්නකෙහෙන සසටරින් එතරවෙන්න ඕන්න ඔය විදිහට ඉන්න පුළුවන්න. කර්මය මේ ඔබ හිතන තරම් ඔහොම සරලව දකින්න පුළුවන් දෙයක් නෙමේ. ඒක දරුණු පැත්තත් තියෙනවා. පින්වර්ත්නී ආනන් අරපාප කරමයක්කද ගත්තා මීළඟ භව අම්යෙක් නතුූපත්නව නම් කොච්චට හොඳට කියන්න කෝප්පාතිකව. හබයි අම්යෙක් නැතුව උපදින්න වෙනවා මනුස්්‍ය අතරණ නෙමේ. පින්වර්ත්නී අවේශීම හා දරකාදයේ දුප්පිදින්න සිද්ධ වෙනවා ඒ කාන්තේම මවු්පියන් ඝාතනයකදදාම එතක කොටෝය ඇත්තතාන්ට විඳින්න වනදක්. හිතන්ො ගනිකකාන්ා පිකරවා මුඩට එ ෝදීිය ොඩක්මඇතිේ ඔය ඇත්තු වැටලා ඉන්න කොටඔය ඇත්තාම් මරෙන්න්නේත් නැත්තාම් විෝ විදෝ ඉන්නවේදදි කොච්චරදු ක්වේ නාවත්තිීනවාද. තන්ක පින්ුවත්ති මහද මාල්වයෙක්විදිහට ඉන්නවාන ඒ මාලවාට අනතුර කොච්චරත්තියන කොයි වෙලාවෙෙත් බයින්නේ. හිතන්න්නක හයෙක් කල පත් නාකර ඔයඇත්තු කොච්චර ද දුක්වවින්නවද. එතකොට ඔය ඇත්තන්ට ඇතිවන අත්තපයි කටලි බිල්ලි ඔයඇත්තු අන්ද මනුස්්‍යය ගොළුබිහිරී මන්ද බුද්ධි කයදිහා බලන්න කොයඇත්තු අදමීග. අඳගොු බිහිරි පාසල්ුවට එවැනි නිවාසවලට ගිහිල කොඩ්ඩක් බලන්නකුවින්න දුක්කහෙම. ඒවාගේම මනුස්ස ජීවිතයේ දීවභයක්ම සතරාපා මේ ජීවිත සැපයි විදිහට සයි විදිහයට දකි නපා මෙතන මවක් නැති වෙනවාගේ එහෙම සර්ලකමයක් නෙවී මෙතන වෙන්නේ අභිතර්මයට අනුව සියල්ල අපි විඳවාන්නේ විඳීන්නේ අපිට ඇතිවන සිත් මතයි. සිත ඇතිවද්දී ජවන්සිත ඇතිවෙල්ලා ඒ ජවන්සිතට අදාළව කරම සකසනවා කියන මාතෘකාවට ඉද්දිව පැටලිල්ලක් හදාගෙන තියෙනවා. පිින්වත්නී හිත කියන්න එක ධර්මතාවයක් ශේතනාව කියන්නේ තව ධර්මතාවයක්, වේදනනා සංඥා සංකාරයූ තව තව ධර්මතා, රූප කියන්නේ තව ධර්මතා, මේ රූපවේත්නා සංඥා සංකාර් විඤ්ඥානයූ එකිනෙකට උපකාරවෙමින් පවතිනකොට. ේතනාව කියලා කියන හිතයි හිතේෙත්න චෛස්ක ධර්මයි ඒ ඒ කටයුතුවල යොදවාලන ජවන් හිතට විපාකයක් ලැබෙද්දී මෙලෝට පාලවටයේ විපාක සැකසෙනකොට ඔය ඇත්තන්ගේ රූප හේතුන්ගින් හටගන්නේ. ්‍රේදනා සංඥා සංකාර විඤ්ඥාන හේතුූන්ගින් හටගන්නේ ඒ හේතුූන්ගෙන් හටගන්න ඔය ධර්මතා අසී මාන්තතිකව දුක්කාරදර ගුඩක් ලබාදනවා මවමැරීම පියා මැරීම වගේ පාප කර්මයකදි ඔය ඇත්තන්ට අම්ම කෙනෙක් නැතූපදින් හම්බෙනවනම් ඔය ඇත්තන්ට හිතේවී. බ්‍රහ්ම ලෝකෙක ඉපදනා කියලා. හැබෑපින්ුවර්ත්නි එහෙම ඉපදෙනවනං කොච්ච හොඳද. බ අසූචි ගඩක පනුවෙක් කලාවත් උපදින්න පුළුවන්. ඒකත් වාසනාවක් මවු මැරීම පියාමැරීම වගේ අකුසර කරමවල්දි අවශචීයටම යන්න වන හින්දා. මොකද අතරනම් අවීශීත වඩා හොඳයි කියන්න පුළුවන් අසෝචි පනුවෙක්. එනිසා පින්ංවර්ත්න මේක හරි බයනක බටපත්ල මාතුකාවක් එතනැති වල් ඌට වඩා තව ගැම්පුටට එන්න. අභිධර්මය තව ගෙන ගන්න එතකොත් තව පරිනතවේවි මේකවන තව තවත් තේරුම් ගන්න පුළුවන්කම ලැබේී. සත්පුරුස පින්ුවර්ත්නී ඊළඟට හලතියන ප්‍රස්්නේ. මස්මාන්ස ප්‍රශ්නේ හැමදාම ඇතිවන දෙයක්. හාමුතුරුවනේ මස්කෑවොත් පෞයනුවෙන් කියාසිටන මිනිසුන්ගේ ඒ දුෘෂ්ටි ඉවත් කරන්නේ කෙසේද. ඒ ඔවුන්ගේ පින්මදිකමද. බුද්ධ ශාසනයක්, ලබපු කාලයත් මෙවැනි ද සිතේතියන් සිටින්නට හේතුව කුමත්ද හාමුදුරුවනේ ඔවුන්ගේ සසරේ පවද්ද ඒ ඔබහන්සේට නිදුක් නිරෝගී දීර්තිකාවස ලැබීවා කියලා සත්පුරුස පිංවර්ත්න එතන හේතුව. ඔය පස්්නයට හේතුව ඉස්කන්ද ගැන ඒ අය දන්නනැතිකම. ධාතුගැන ඒ අය දන්න නැතිකම. ආයතන ගැන ඒ අය දන්න නැතිකම. ස්කන්ධ ධාතුවා ඇතන ඉන්සියාදී ධර්ම ගැන දන්දයේ නැතිතා කාලයක් ඒ අයට හැම තවම ඔය පස්නේ ඇතිවේවි. ඔය පස්නේ ඒ ඇත්තන්ගෙන් කවදාවත් ගැලවෙන්නේ නැහැ ස්කන්ද ධාතුවා ඇතන ඉන්දීයන් ගැන දන්නේ නැතිතා කාලයක්. දන්නේ නැති බව ගණනාව පුරාමේ ඒ ඇත්තන්ට ඕක විවිධ තැන්මුලදී ඇතිවෙන්න පුළුවන්. හැබැයි ඉස්කන්ද ගැන ධාතුවායතන ඉන්දීය දළම ගැන දැනගත්ත දවසට ඔය මිත්‍යා දුස්තිය නැතිවේවි. ඒක ඒ විදිහයට තීරුන් ගන්න. පිමත්නී ඊළඟට හලතියෙන පස්්නේ අවසරය පින්වස්සාමින් වහන්සේ වස්සාරාත්නා කර්න පින්කම සිදුකරා අද්දී. වැසි සලූ පූජාවන් වලට අමතරව සිදු කරවොන් ලබන පූජාවං වලදී. ලබාදිය යුතු පූජාවන් කවඩේ ද කවුුණාවෙන් පහදා දෙන්න තිරුවන් සණ සාමින්හස කියලා. සත්පුෘස ෆිංවර්න ඒ සේනාසනයේ පරිහණයට අවස්්‍ය වන දේවල් පූජ කරන්න. ඒ සේනාසනයේ පරිහණයට ඕන කරන කිරිපිරිසීන තේ කොළ ඉදල් කොසූ. ඒවාගේම පැදුරුවල ඉඳලා ඒ දෛනික පරිහණයට. ය ස්වාමීන්හන්සේලාගේ ප්‍රයෝජනයට බාස්කට්ටාදිය. වැසිකිරී කැසිකිලිවලට භාචන බිම පිළිසුදුකරන දේවල්, ඒවාගේම විහාරස්ථානයට අවස්සය කළ හිතන දේවල්. ඔය ඇත්තුූ ඒ විදිහයට පූජා කරන්න සේනාසනයේ පරිහණයට අවස්්‍යකයන මහා සංගරාත්නය තුන් මසක් එක තැ හැඳී ඉන්නකොට උන්වහන්සේලාට ප්‍රයෝජනයට ගත හැකි පරිහෝණයට ගත හැකි දේවල් ඔබේ සක්ති පමණින් පූජා කරලා අයි ආරාත්නා කටීරු සිදු කරන්න පුළුවන්. සත්පුරුස පිින්වුවත්නී ඊළඟට අහලතියෙන පස්නේ. තිරුවන් සානෑ ස්මීන් වහන්සේ. අනමතක්ග සූත්‍රයේ දේශනාවන පරිදි. උපපාත්ති මානවසයෙන් සැල්සාන සත්වයාන්ගේ සංසාරගමනේ මුල් කෙලෙවරක් දැක්විය නොහැකිය. අවිත්‍යාවහා තන්හාාව හේට කොටගෙන. සසර සත්්‍රයන් සැල්සානබා බුදුරජාණන් වහන්සේ දේශනාකර ඇත. පින්වත්වාහ මන්වහස මාගේ ගැට ලුවනම්. එසේ මුල් කෙලවරක් පෙන්විය නොහැකි සංසාරයේ පටම්. පැමිණි මේ සත්වයිම් පුද්ගලයින් විඤ්ඥාණයම් මුලින්ම හටගත්තේ කසේද යන්නයි. ඒට හේතු වූයේ කුමක්දයන්නයි. එසේ දිගින් දිගටම හේතුපත්තයේ නවසත්වයින් හටගන්නේද. අනුකම්පාවෙන් පැහැදිලිකර දෙන සීක්වා ස්මීන් වහන්ස කියලා සත්පුරුස පින්ංවර්ට්න භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ කවනු වගේම දේශනා නොකළ කවනෝ තියනවා. සියල්ලම තියන හේතුපල් ධර්මයන්ගේ කියා කාරීත්වීෙන්. මෙ හැම තර්මතාවයක්ම හේතුපල් ධර්මයන්ගේ කියාකාරීතය යුත්ත ධර්මතා. සංසාරයේ සත්්‍රයන්ගේ ම නාමරූප ධර්මයන්ගේ හටගැනීන් වලට අදාළකානාව බුදුරජාණන් වහන්සේ දේශනා කලානම් පින්ුවත්න. අද දවසේ වෙනකොට සර්බල්ධාරී දේවරුණා නහුතයක් විදිහ විතර නිර්මාණය වෙන්න තියෙනවාමලෝක. මොකද එවැනි ඒක් කරුණා තිබොත් ඒකට තවත් පස්නයක් තවත් ප්‍රස්්නයක් තවත් ප්‍රශ්නයක් හරියට ඔය ඇත්තන්ට වගේ දැම්වේ ඇතිවවෙලා තියෙන අපූර් පස්නයක්. ඔය වගේ පස්ශ්න පිංවර්ත්නි ඕන තරන් ඇතිවෙන්න පුළුවන් විසඳුම දුන්නාට පස්සේ. ඒ විසඳුමට සගබල්ධාරී දෙවියන් වහන්සේ නමක් වගේ දුෘෂ්ටියක්ගත්තහම අපරාධී චතුරාර් සත්වය බෝධඥාණී කෙලෙසුන් අසන්නට තියෙන වටිනා අවස්ථාවක් නැති වෙලා යනවා. මඟපල් ලබන්නට ඉඩකඩ ඇහෙරිලා යනවා. ඉනිසා ඔය ඇත්තු මඟපල් ලබන්නට අධිස්ථාන සීරීව කටයුතු කරන්නේ භාගිවතුන් වහන්සේ දිහාසක කරන්න ඇතුව. භාගිවතුන් වහන්සේ විශ්වාස කරන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කාරණාව ඒ විදිට ඇ පිළිපදිමි ඔය ඇත්තුූ මඟපල් ලබා සසරීින් එතර වෙන්න කටයුතු කරන්න සත් දාවත් ඇතිකර ගන්නෑ. සත්පුරුස පිංවර්ත්නී ඊළඟට හලතියන ප්‍රස්්නය අවසර අපේ හාමුදුරුවනී බිස්සූන් වහන්සේට. ස්වාමීින් වහන්සේ යනුවෙන් ඇමතීම සුදු සුද. එසේම බිස්සවූන් වහන්සේලාගේ ඉල්ලීම මත රාත්්‍රී ආහාර පූජාකිරීමෙන් දායකයාට කුමන ආකාරය අකුසලයක් වෙනවාද. අපහට අනුකම්පාවෙන් මේ ගැටළුව පැහැද පහදිලි කර දෙන සේක්වා, තිරුවන් සරණයි අපි හාමුදුරුවනය කියලා. පිංවත්නී බිස්සූන් වහන්සේලාට ස්වාමින් වහන්සේ කෙළ ඇමතීම ඉතාම සුදුසුයි. එහි වරදක් නැහැ. ඒවාගේම එතනදි පිින්වුවත්නි ආහාර පිළිබඳ පස්නය අහල තියෙනවා බිස්සූන් වහන්සේල්ලාගේ ඉල්ලීම මත රාත්්‍රය ආහාර පූජාකිරීමෙන් දායකයාට කුමනාකාරය අකුසලයක් වෙනවාද කියලා ඔය ඇත්තෝ දස අකුසල කර්ම පතේට ඕක බහන්න. ස්වාමීන් වහන්සේගේ ඉල්ලීමට ආහාර වේලක් දීමෙන් සතු මැරීමක් වෙනවාද. ස්වාමින් වහන්සේගේ ඉල්ලීමට රාත්‍ර ආහාරවේලක් දීමෙන් සොළකංකිරීමක් වෙනවාද. මින් වහන්සේගේ ඉල්ලීමට රාත්්‍ය ආහාදීමෙන් කාමේවාදව හැසරීමක් වෙනවාද. බොරු කීමක් වෙනවාද කියේලාම් කීමක් වෙනවාද. සල් පවස වත්්‍ය කතාකිරීමක් වෙනවාද. හිස් වචන කතාකීමක් වෙනවාද දැඩුලෝබයක් වෙනවාද කේන්තියෑමයක් වෙනවාද මිත්‍යාදෘෂ්තියක් වෙනවාද වෙන මොනවාහද අකු සලයක් වෙනවාද නැත්තන් තවත් කෙනෙගේ කුසගින්න පිරීමේ පුුණ්‍ය කරමයක් වෙනවාද දීවිදිහයට දකින්න. හැබැස්මින් වහන්සේගේ පැත්තිෙන්න්න ඇව තක්වේවි ඔබි පැත්තිෙන්න්නම් පිනක්වීවී. සත්පුරුස පිංවර්ත්නි ඊළඟට හලතින පස්නය. පිින්වස් සාමීින් වහන්සේ රූපවාහිනයේ සවසය බුද්ධ පූජය ගාතා කියද්දි. මමත් ගෙතර ගාතා කියලා වන්දනාකරනවා. ඒත් ගෙදර සෑම පූජාවක්ම නැති නිසා. ඒ සෑම ගාතාවක්ම කියන්න හොඳ නැතිද. කවුණාවෙන් පහදා දෙන්න සාමින් වහස තෙරුවන්සාරණයි කියලා. පින්වත් ඒහි කිසිම ගැටලුවක් නෑ. වෙනසක තියෙන්නේ ඔය ඇත්තන්ගේ නිවසේ නැතිකාන් විතරයි. හබැයි ඒ පින්කම කරන ඈත පිට ඒ ස්ථානයේ ඒ පුද්ගලයුළඟ ඒව තියනවා ඔවුන් එතන පූජා පවත්තනව ඔබ සරීරයෙන් ඇතින්දලා. ඈත තියෙන පූජවා සිතින් අරමුණුකරගෙන ඔය ඇත්තන් තේපින්කම අපූරුවට කරගන්න පුළුවන් ඔබ අරමුණු කළේ දුර තැනක තියෙන පූජාවක්නේ එනිසා ඔය ඇත්තන්ට ඒ පිනේ අඩුවක් නැතුවම පුන්න කරමය කරගන්න පුළුවන්කම ලැබෙනවා. සත්පුරුස පින්වර්ත්නී ඊළඟට අහලා තියෙන පාස්්නය සම්මා සම්බුදු සරණය පින්ව සාමීන් වහන්සේ. තථගතයන් වහන්සේ දේශනා කළ සියලු දේශනා අභිධරමය වෙන සූත දීශනාාවල සඳහන් වෙනවාද. උදාහනයක් වසේ මීදු මහරාතන් වහන්සේ දීශනා කළ ධර්මී අසා සූහන් මාර්ගපල්ලාබිය වු දීශනා සඳහන් නැති බව අසා ඇත. බෞරෝනිියස්වාමින් වහන්සේ අනුකම්පාවෙන් පැහැදිලි කළ හැකිද. උබහන්සේට නිදුක් නිරෝගී දීර්කාවීවා තෙරුුවන්සානය කියලා. සත්පුුස පිංුවත්නී තතාාගතයන් වහන්සේ විසින් කළ සරු දේශනා බිධරමය හා විනා සූත දේශනාවල සඳහන් වෙනවාදකිල ඇහුවොත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු සාමුකන්සික දේශනාවගේ ද එහෙම සියල්ලම සඳහන් වෙන්නේ නැහැ. හැබැ බුදුරජාණන් වහන්සේ විසින් ඒ සියලුම දේශනාවයට අදාළ වන ඒ පරම ගාම්බීද, ඒතුම් අ අභිධරම දේශනාව අපිට දේශනා කල් තියෙනවා එල්සල් දහම්කාවු නිරවුල්ල වටහාගන්න දහම්කානාවට නිරවුල් පිළතුරු ලබාගන්නට හැකියාව භාග්‍ය ලැබි ලතියෙනවා. භාගිවතුන් වහන්සේ අවබෝධකරගත් තරමින් ඇති වනාට අල්ප මාත්‍ර වැටහීමක් ඇතිකරගන්න පුළුවන් අභිතරමයේ දන්න හින්දා. අභිතරමී දැනීගෙන ගන්නට ඔබ කටයුතු කරගන්නට ඕනේ. එතකොට සාමුක්ඛන්සි කාආදේසි එළුම දේශනා. ඒසි අල්ලම සඳහං වෙන්නේ එහෙම සඳහං වෙනවන පිංවර්ත්නී ඔය ඇත්තන්ට හිතාගන්නත් බැරිතරමට මහා විශල ගන්ත සමුතායක් ඕන වෙනවා. බුදුරජාණන් වහන්සේ දීශනා කරන වේගේ හැටියට. ඒ සියල්ලෙම සටහන්කරගන්නවක් එක ලිහිසි පහසු කටයුත්තකුත් නෙමේ. ඒවාගේම මීදුමා රාතන් වහන්සේ දේශනා කළ දර්මේ අසා සූහන් මාර්ගපල්ලාබිය කූදේශනා සඳහන් නැති බව අසා තියෙනවාකිවොත් ඒ වැෑදිියකක් පින්ංවර්ට්නනි චූදහත්්‍ය පදූගම සූත දේශනාවෙන් පස්සේ බෞද්ධ පිරිසක් කනාාසී ලාංකික පිරිස. ඒ ඊට පස්සේ විමානවත්තු පේතවත්තු දේශනා කළ විමා පේතවත්තුවාදී දේශනා අවසානයේදී අනුලාදේවී ඇළු පන්සීයක්කාන්තාවන් සෝහං වුණ දවසේදී ඇත්හලේදී. දේවදූත සූතතියේ දේශනා කළ එයින් දහසක් දෙනා සෝහංගුණ ඒවාගේම, ද දහස් පන්සීයකට අධික පිරිසක් පින්වත්නි මේ වෙනකොට මාර්ගපල් ලබල හිටිය ඊට පස්සේ නන්දනවනයේදී ආශයසූපම සූතතයේ දේශනා කළ අනුමතග්‍ය සංයුත්තයේ දේශනා කළ එයින් දහස්සක් දෙනා ධර්මාබෝධය ලැබුව පස්සන දවසේදී කච්චනීයක සූත්‍රයක්ත් හයවන දවසේදී ගූමය පින්ඩක සූත්‍රත්. හත්වන දවසේදී ධම්මචක්ක පවත්වන සූත්‍යයක් දේශනා කළ දින හතා කැත්ලට අටදහස් පන්සීයකට අධික මඟපල්ලා බීම් පිරිසක් බිහිවුුණ මේ විදිහට පින්ංවර්නි අපි මිහිදු මහරාතන් වහන්සේ ධර්ම දේසනා පැවැත්තුහා මඟපල් ලැබූ පිරිසගැන සඳහන් වෙනවා. සත්පුරුස පිංවර්නිි ඊළඟට හලතියෙන ප්‍රස්්නේ. අවසරය පින්වත් සාමින් වහන්සේ. භාවනා කරන විට සිත නිතරම ඉදිරිෙදා සිදදු වූ කියාකාරකන් සඳහා නැවත නැවත යොමු වෙනවා. මේ පෙරආත්මවල භාවනා පුහුණු කර නොමැතිකම නිසාද මේ මිදීමට ගතහැකි කියාමාර්ගයක් පවසන සේක්වා, පිින්වත්නී සිත පුරුදු කරන්න. පින්ුවත්නී සිත දියුණු කරන්න. ත්නී චිත සන්තතිය තුළ ඒ සද්ධින්දිය විරීන්දිය සතිින්දිය සමාධීන්දිය පං්චීන්දිය සද්දා බල විදිය බල සති බල සමාධි බල ප්‍රඥා බල කියන ඉන්දීය බලධර්ම යෙදෙන තත්ත්වයට හුරු කරගන්න. ඔය ඇත්තෝ හිත දම නේ කරගන්න ඔය හිත හඳු නාගන්න හිත දම නේ කරගන්න සිට සක්ති මත් කරගන්න ඔය පුුණ්‍යවාන්තයවූ ඒ සඳහා සතරාරස්සක භාවනාවන්ගේෙන් පටන් අරගෙන සමතසා විදාසනා දේ‍යාකාරයම කටයුතු කරගන්න ඔබ අවසානයේදීමී මනුස්ස ජීවිතීම මඟ පල් ලබන්න කටයුතු කරගන්න පෙරභාවනා පුහුණවීම් ඕන තරන් ඇති වර්තමානයේ දිීහිතනු කහුණ තත්වයක ඇති අරමුණුත් එක දුවන තත්ත්වයක් ඇති ඔය ඇත්තුූ දැංහිත පුහුණු කරගන්න අපූරුවට පෙරපින් මතුවේවිී. සත්පුරුස පින්වර්නි. ය ආකාරයට පණ සටවන ධර්ම සාකච්ඡාවාරය මේ විදිහට අවසංගූයේ අද දවසේදීත් මේ සඳහාවිසාාල දැඩි කැපවීමකින් යුක්තව අපගේ සිස්ස අපරයකේ පඥ්ඥාසාර පොඩි හා මුදුවන් වහන්සේ විහිස මහන්සි ගන්න ට යෙත්න පුුණ්‍යවන්ත යත්තුයිවිත රටවල්ල සිටිමින් විදියට ප්‍රස්්න යොමු කරන්න ටයත්න. ධර්මස්සවනය කළ සෑම විදිහැකීම ජනත කරගත්තපුුණේ සම්බාරයූ ඔබ නමින්මියගේ සසර ගතනෑ දැයින අනුමෝදං වී වා එකල සාත්නාධයක් පත්වන්න පිංවත්නී සිරු දෙවියෝ මීපින් අනුමෝදං වේවා මිනිපුර අමාස්සාන්ධ්‍ය තපුවන ආරන්න සේනාසන නිර්මාණයකරපු සුපිින්වත් බෝස ගෙන ති. යල් පේම සිහ මතිදුන් ම සාති රන්තුන්ග පින්වන්ට මැතිනී ජනිතත් පුතනුවන් ඉඩු සුදුවන අම්පමක සත්පුලස පවුලි හැමදිනාටමත් මේ ධර්මදාන මේ සියලු කාර්තාාව අංගුවලත් දැඩි හසක් ගෙන කටයුතු කන අපේශිෂස අපරැගේ පඥාසාර පොඩි හාමුදුරුවන්ට කාර්යමණ්ඩ ලේසාහ සමස්ත දාය සදායක ප්‍රජාවීශය උදනාට ඔබ හැම දෙනාටම සිරු දෙවියූ අසිදවාද කරත්වා එකල දෙවියන්ට පින් අනමෝදන් කරමින් සාත්නාධයක් පත්වන්න. මේ පුුණේ ධර්ම යෝනිවන් දකින්න හ. සම්පත්ම වීවාය කල සාත්නාදයක් පොත්වන්න පින්වර්න ඔබ ැමරිනාටම සසර දුක් නසා සසරින් එතරවන්නට සක්තියේ දහිර ලැබේවා මී මනුස්ස ජීවිතයේදී මරහතන් වහන්සේ නමක්කෝ රහත්තයනන් වහන්සේ නමක්ව දුක්කතාන්දරකට තිත තබන්නට හේතු සම්පත් මොහු කුරායත්වායි කර ප්‍යහස්සසිවාදකනවා අභිවාදන සීලීස් නිච්චං වදදාාප්‍රචායිනෝ චත්තාාරූ. දම්මා වඩ්ඩන්ති අයුුවන් නුසුකම්බලං ආයුරරුගේ සම්පති සග සම්පතිමිවෙචේ අතු නිබාන සම්පති ඉමිනාති සමිච්චතු හැම දෙනාටම තිරවාසරණයි.